പൂജ്യ രാജഗിരിയെ അറിയഞ്ഞാണ് കരുസ്വാമിൻ വഹൻസേ മേ വസാന സമയത്തുല അപ്പട വിശേഷന്മ ലബാദുൻ ധർമ്മ സാക്ഷാവ ശ്രവണീയ കരന്നതായി ഒബ സൂദാനം വെന്നേ ഗൗരവനീയ സ്വാമിൻ വഹൻസ അപ്പി ദക്ഷിണ സമാജേ വെടിഹിട്ടിയൻ പുഞ്ചി ദരുവൻവ ദൂഷണയട്ട് ലക്കരണോ ദെമൗപ്യൻഗിൻ ദരുവൻട ആദരയ ആരക്ഷാവ ലബെന്നി നെഹ മെബെനി വടപിടാവക് നിർമാണീയ വീ തിബെന്നി ഐ സ്വാമിൻ വഹൻസ මෙහිමයි දුන ධර්මානුකූලව හේතුව නම් අකුසල් කියන කාරණේ එනවාද මිනිස්සයා තුල සම්මාදිට්ඨි අර්ථයන් දුර්වල වෙන්න දුර්වල වෙන්නේ එනවාද මිනිස්සයා සද්ධාවෙන් දුර්වල වෙනවා සීලෙන් දුර්වල වෙනවා ඉන්ද්‍රිය සංවරයෙන් දුර්වල වෙනවා ඉතින් මෙහෙම දුර්වල වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සයාට මුර්ග සංඥාව කියන කාරණේ සකස් වෙන මේ සූත්‍රගත ධර්මයක් ඒතන මිනිස්සයාට මුර්ග සංඥාව සකස් වෙන කුමක් නිසාද සද්ධාවේ දුර්වලභාවය නිසා සීලේ දුර්වල වෙනවා සීලේ දුර්වල නිසා ඉන්ද්‍රිය අසංවර බාපි සකස් වෙන. ඒතරින් ඔය සියලුම ක්‍රියාතුලින් අපිට පේන්නේ මොකද්ද? මිනිස්යාගේ තියෙන ඉන්ද්‍රිය අසංවර භාවය. ඒතර මේ ඉන්ද්‍රිය අසංවර භාවය කියන කාරණේදී අපි දකින්න ඕනේ මිනිස්යා ඉන්ද්‍රිය අසංවර භාවය සකස් වෙන්නේ කුමක් නිසාද? සීලේ දුර්වල භාවය නිසා. එතකොට සීලේ දුර්වල භාවය සකස් වෙන්නේ කුමක් නිසාද? සද්ධාවේ නැත්නම් සම්මාදිට්ඨියේ දුර්වල භාවය නිසා. ඒතකොට ලස්සන්ට හේතුඵල ධර්මය. ඒතර ඉතින් අපි මේ හේතුඵල ධර්මය දැකලා ඵලයට අපි විරුද්ධ නම් අපි දැනගන්න ඕනේ හේතුව අයින් කළා. හේතු අයින් කරන්න නැතුව කොච්චර ඵලය වෙනස් කරන්න ගියා කියලා අපි තේරුම නැහැ. මම දැන් ඊයේ මෙහෙට එනකොට මම දැක්ක බස් එකේ මහත්ය පත්‍රයක් හේතු වෙන මම දැක්ක ඒක එල්ලුම් ගහ නැවත ගේන්න ඕනේ කියලා තියෙනවා. එහෙනම් ඉතින් අත වශයෙන්ම සද්ධාව දුර්වල වෙච්ච සමාජයක්. සම්මාදිට්ඨිය අර්ථයන් දුර්වල කරගත්ත සමාජයක්. නිරතුරුව මේ සම්මාදිට්ඨිය අර්ථයන් දුර්වල වීම නිසා ඇතිවෙනා වූ ප්‍රශ්න විසඳ ගන්න හදන්නේ තවත් ප්‍රශ්නයක් ආරම්භ කරමු. ඒක තමයි සම්මාදිට්ඨිය දුර්වල බව. ඒගොල්ලෝ එක ප්‍රශ්නයක් විසඳ ගන්නේ තව ප්‍රශ්නයක් ආරම්භයේ ප්‍රශ්න විසඳීම තුලින් ඇති කර. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නෙට හේතුඵල ධර්මයන් ධර්මානුකූලව ගලපද්දී ඉන්ද්‍රිය අසංවර භාවයක් ජනතාව තුල තියෙන්නේ. ඒ ඉන්ද්‍රිය අසංවර භාවය ඇතිවීමට හේතුව සීලේ දුර්වල භාවය. සීලේ දුර්වල වෙන්නේ සම්මාදිට්ඨිය දුර්වල. ඒ නිසා නිරේතුරුවම අපි මොන දේ කළත් අපි මේ වාට විරුද්ධ වෙල්ලුම් ගහගෙන ආවා කියන කාරණෙන් ප්‍රශ්න තව ඔඩු දුවනවා මිසක් කවදාකවත් මේක අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔදිදීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද එල්ලුම් ගහ නිසා තවත් බලවත් වූ අකුසල් තව තව පිරිස් කරගන්න. එල්ලුම් ගහට තීන්දුව දෙන නඩුකාර මහත්මයා මරණීය චේතනාවට අදාළව අකුසලේ කරගන්න. එතකොට ඊට අසංකන ජනාධිපතිතුමා මරණීය චේතනාවට අදාළව අකුසලේ කරගන්න. එතකොට ඒවා එල්ලෙන අලුගෝස මහතුරු බන්ධනාගාර මහතුරේ සියලු දෙනාට මේ අකුසල් සිද්ධ වෙනවා. ඉතින් ඒවා නිසා නැවත නැවත බරපතල ආකාරයෙන් අකුසල් මූලෙ වැඩි වීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඒ කියන්නේ ප්‍රශ්නෙට විසඳුමක් උදෙසා අපි යන්නේ තවත් ප්‍රශ්නයක් ආරම්භ කර ගන්න. ඒ නිසා ධර්මානුකූලව විසඳුම නොනා සමාජය තුල කුසල් පක්ෂය වඩා ගන්න. එන කුසල් පක්ෂය කියන්නේ සම්මා දිට්ඨිය අර්ථයන් තමයි අපි ශක්තිමත් කරගන්නේ. ලෝකයේ කොච්චර විනාශකාරී භාවයට පත් වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව නොනා මේ මොහොතේ පවතින කිසිම තත්වයක වැරද්දක් නැන්නේ. මිනිස්යාගේ ජීවන ක්‍රියාදාමයේ කැඩපත තමයි මේ සමාජයේ මේ විෂම භාවය තුලින් දකින්නේ. ඒ නිසා ධර්මානුකූලව කොතනකවත් දශමයකවත් වරද්දක් නැහැ. එන්න හෙට දවසේ පුංචි දරුවෝ 100ක් මරලා දාලා හිටියත් නොනා කොතනකවත් ධර්මානුකූලව ඒ දරුවෝ 100ට වැරද්දක් නැහැ කියලා අපිට කියන්නේ හේතුඵල ධර්ම. ඒ අකුසල් විපාකයක් තමයි ඒ දරුවාත් දෙන්නේ. එන්න ඒ නිසා සමාජයේ අකුසල් වඩන්න නොනා අනිවාර්යයෙන්ම සමාජයේ තව තව දුර්වල භාවයට දැන් පහුගිය අවුරුදු 30ක 40ක වගේ දීර්ඝකාලීන යුද්ධයක් රටේ තිබ්බනේ. ඒතර බලන්නේ රටේ දීර්ඝකාලීන යුද්ධයක් ඇති වෙන්නේ කුමක් නිසාද? දීර්ඝකාලීනව ජනතාව වැළුවා වූ අකුසල් විපාකේ ඵලය නිසා. දැන් ඒතකොට දීර්ඝ කාලයක් යුද්ධයක් තිබ්බහම මිනිස්සු අධ්‍යක්ෂේ මොනවද? විනාශය, මලකඳ, මැලේච්ඡත්වය, ප්‍රචණ්ඩත්වය. මේ සියල්ල මිනිස්සු අත්විඳිනකොට නොවනා අනිවාර්යයෙන්ම මිනිස්යන් තුල මොකද සකස් වෙන්නේ? නිරේතුරුවම මේවා අත්විඳිනකොට මරණ බය කියන කාරණේ සකස් වෙනවා. තේරෙනවද? මරණ බය කියන කාරණේ සකස් වුණාට පස්සේ ඒ මරණ බය නිසාම මිනිස්යා කුසලයේ තුලට යොමු වෙනවා. ඒ කුසලයේ තුලට යොමු වෙන්නේ මම කියන කාරණෙන් බැහැරව එයා අපි කියන තැනට එන. එන සමාජයේ එවැනි යුදමය වාතාවරණයක් තුල මම කියන කාරණෙන් බැහැර වෙන. බැහැර වෙලා අපි කියන තැනට. ඒතර මේ අපි කියන තැනට එනවා කියන්නේ කුමක් නිසාද? මරණ බය නිසා මෙතෙන්ට එන්නේ. ඒතර මම කියන තැන ඉඳන් අපි කියන තැනට එද්දි මොකද ඒගොල්ලෝ කරන්නේ? ඒ කාලේ බලන්න අර භීෂණ යුදමය කාලේ මොකද කරන්නේ? ඒගොල්ලෝ බෝධි පූජා තියනවා, රට ජාති ආගමට බෝධි පූජා තියනවා, හමුදා සෙබළුන්ට බෝධි පූජා තියනවා, හැමෝටම සෙත්පතල බෝධි පූජා. දහස් ගණන් මිනිස්සු ගිහිලා රුධිර දෙන්න දන් දෙන්න පොලිං වල සියලුම කෙනා මම කියන තැනින් බැහැර වෙලා අපි කියන තැනට එනවා. ඒතර මම කියන තැනින් බැහැර වෙද්දි කුමක්ද සිද්ධ වෙන්නේ? මමත් ඒ දැඩි භාවයේ
අඩු වෙනවා සිවුම් වෙනවා මේක මේ ධර්මානුකූලව නෙමෙයි වෙන්නේ නමුත් අර මරණ බය නිසා මිනිස්සයා වෙතෙන්ට ගිහින් තේන්න දැන් මේ කාලවල වල බලන්න කැලණි විහාරස්ථානෙට ගියොත් බෙල්ලන්විල විහාරස්ථානෙට ගියොත් සිය ගණන් දහස් ගණන් දෙනා බෝධි පූජා කි. මේ බෝධි පූජා කියන්නේ එක්ක රට જાතියට එහෙම නැත්නම් හමුදා විරුවන්ට එහෙම නැත්නම් රටට සෙත් පතලා මේ සියලුම ජනතාව තුල මම කියන කාරණයෙන් බැහැර වෙලා අපි කියන කාරණේ ගොඩනැගීම නිසා මමත්තේ දැඩිභාවය අඩු වෙනවා මමත්තේ දැඩිභාවය අඩු වෙනවා කියන්නේ ලෝභකම තමා කෙරේ තියෙනා වූ ලෝභසිත අඩු වෙනවා ඒ වගේම මේ නිසාම ද්වේෂය අඩු වෙනවා එතකොට නිරේතුරුවම මරණ බය නිසා මලකඳන් දැකීම නිසා විනාශය දැකීම නිසා එයා තුල අනිත්‍ය සංඥා මතුවේ එතන ඒ කාලවල වල මිනිස්සයා නිරේතුරුව දකින්න අනේ දෙයියනේ මේසා වටිනා ජීවිතයක් එක තප්පරයකින් විනාශ මේසා කෝටි ගාණක් වටිනා දේපලක් එක තප්පරයකින් විනාශුලු මෙහෙම දකින්නකොට මිනිස්සයා තුල අනිත්‍ය සංඥාව වැඩෙන තේන්නාද දැන් අතනදී මම කියන තැනින් බැහැලා අපි කියන තැනට ආවා ඒ අපි කියන තැනින් එද්දී ඒගොල්ලෝ නිරේතුරුවම මමත්වේ දැඩිභාවේ අඩු කරගත්තා නමුත් මේ අඩු වෙන්නේ ධර්මයක ගිහිලා නෙමෙයි මරණ බය නිසායි මේක එතකොට නම් මුළු සමාජයේම කුසල්පක්ෂී වැඩෙන තේන්න මුළු සමාජයකම කුසල්පක්ෂී වැඩෙනවා ඒක තේරෙන්නේ නැහැ දකින්නේ නැහැ නමුත් මේ ධර්මානුකූල වෙනදී මං කියන්නේ ඒතන ජනතාව මේ විදිහට අර මම කියන තැනින් බැහැර වෙලා අපි කියන තැන ගොඩ නැගෙනකොට ජනතාව තුල අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන් වැඩෙන අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන් වැඩෙනකොට මේක දවසකින් දෙකකින් සුමානකින් වෙන දෙයක් නෙමෙයි දීර්ඝ කාලීන වෙන්නේ ඒතකොට ඊට අදාළ පාලකෙක් පහළ වෙනවා තේන්න ඊට අදාළ පාලකයා අර කුසලයේ හේතුව නිසා එවැනි තීන විනාශකාරී වාතාවරණයන් විසඳන්න සුදුසු පාලකෙක් මතුවෙලායි මතුවෙලාවිල ඒ පාලකයා අකුසල් කරගෙන ප්‍රශ්නේ විසඳන ඒතකොට එහා අකුසල් කරගන්නවා කරගෙන එහා ඒ ප්‍රශ්නේ විසඳන දැන් ප්‍රශ්නේ විසඳුවාට පස්සේ මොකද සමාජයට වෙන්නේ සමාජය ආයිමත් අපි කියන තැනින් මම කියන තැනට ඇහින්නේ මරණ බය නැහැ විනාශේ නැහැ ප්‍රචණ්ඩත්වේ නැහැ මැලෙච්ඡත්වේ නැහැ දැන් ඒතකොට මරණ බය පහ වුණා පහ වෙච්ච තැන දැන් කාටවත් අනිත්‍ය සංඥා වැඩිනවද දැන් කැලණි විහාරස්ථානට හවසට ගියොත් බෙල්ලන්විල විහාරස්ථානට හවසට ගියොත් රට ජාතිය උදෙසා බෝධි පූජා තියෙනවද හමුදා විරුවන් සෙත්පතල බෝධි පූජා තියෙනවද දහස් ගණන් රුධිරය දෙන පොලිං වල ඉන්නවද නැහැ දැන් අපි පන්සලට ගියොත් හවසට මගේ පුතා මගේ දුව මගේ විභාගේ මගේ විවාහය මගේ රැකියාව මම කියන තැන ඉඳන් තමයි දැන් ඔක්කොම දැන් අපි කියන තැනින් දැරුණා දැන් මොකද්ද මිනිස්සයා තුල ලැබෙන්නේ සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය ඒතර මමත්වයේ දැඩිභාවය කියන්නේ ලෝභ තේන ලෝභකම වැඩි වෙන්න මිනිස්සයා තුල ද්වේෂය වැඩි ද්වේෂය වැඩි වෙන්නේ ලෝභකම වැඩි වෙන්නේ කුමක් නිසාද මෝහය නිසාමයි ඒ වගේ දැන් ඉදා යුදමීය වාතාවරණ කාලේ තිබ්බා වගේ වර්තමානයේ කාටවත් අනිත්‍ය සංඥා වැඩෙන්නේ මිනිස්සු විරුද්ධව කාමයන් අත් විඳිනවා කිසිම බයක් සැකක් නැහැ සෙල්ලම් කරන කෙනා සෙල්ලම් කරනවා විනෝද වෙන කෙනා විනෝද වෙනවා සියල්ලම කිසිම කොතනකවත් අනිත්‍ය සංඥාවක් වැඩෙන්නේ අනිත්‍ය සංඥාවක් වැඩෙන්නේ නැති තැන වැඩෙන්නේ නිත්‍ය සංඥාවක් කුමක් කරේද පංච උපාදානස්කන්ධය කරේ එතනදී මෝහයමයි මිනිස්සයා හැම නිමේෂයකදී දැන් මොකද්ද වෙන්නේ අතනදී අර සමාජයේ ප්‍රචණ්ඩත්වයේ මලමිනි නිසා මිනිස්සයා තුල මම කියන තැනින් අපි කියන තැනට ආවා ඒ වගේම අනිත්‍ය සංඥා වැඩුණා ජනතාවට එකවර කුසල් ශක්තියෙන් වැඩි වෙලා මෝදු වෙලා ආවා ඊට අදාළ පාලකෙක් පහළ වෙලා ඒ පාලකයා අකුසල් කරගෙන ඊට අදාළ කණ්ඩායම අකුසල් කරගෙන දැන් මෙව යට වුණා දැන් ආයිමත් මිනිස්සෙන්ට මරණ බය නැහැ අනිත්‍ය සංඥා වැඩෙන්නේ නැහැ දැන් මුළු සමාජෙම ආයිමත් ලෝභ දේශ මෝහයෙන් වඩාගෙන දැන් මේ ලෝභ දේශ මෝහයෙන් වඩාගෙන මෙහෙම ගිහිල්ලා මේක අවුරුද්දක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් පහක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් මේ ලෝභ ද්වේෂ මෝහයන් නිසා රැස් වෙන අකුසල් වලට විපාක දෙන්නේ ආයිම සමාජ විනාශකාරී තැනට යන ඉතින් ඔය වගේ නෝනා මේ ලෝකේ හටගත්තේ දාපටන් තට්ටු මාරු ක්‍රමයට මේ හොඳත් නරකත් යුද්ධයක් සාමයක් කියන කාරණා දෙක මාරුවෙන් මාරුවට ලෝකයට මුණ දෙන්නේ සිද්ධ ස්වාමින් වහන්සේ දැන්න ඔබ වහන්සේ පැහැදිලි කළ ධර්ම කාරණාවන්හි හැටියට ස්වාමීන් වහන්සේ පරිසරය දුසිල්වත් වෙනකොට ඊට සරිලන ආකාරයට පාලකිනුත් දුසිල්වත් වෙනවද අකුසලයේ වැඩෙනකොට අකුසලයට අදාළ දේ තමයි සිද්ධ වෙන්නේ එහෙනම් එතකොට අකුසලයේ තුල අරගල දැන් කුසලයට එනවා කුසලයට එන්නේ දිව්‍ය ලෝක යන නිවන් දකින්න නෙමෙයි මරණ බයට විරුද්ධ එහෙනම් දැන් මේ මොහොතේ දිව්‍ය තලවල ඉන්න ලොකුම දිව්‍ය නායකයා තමයි සක්‍රිය සක්‍රිය බුදුරයන් වහන්සේගෙන් බණ අහලා සක්‍ර දෙවියන් සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ තේන්නා එතකොට දැන් දෙවිවරුත් සිල්වත්ව ඉන්නවා අර ආදර්ශය නිසා නමුත් යම් මොහතක නෝනා මේ දෙවියන් මිනිස්සෙයින්ට සාපේක්ෂව දෙවියනු දුසිල්වත් භාවයට පත් වුණොත් මාර්ගඵලලාභී නොවන දෙවියන් මේ දෙවියනු දුසිල්වත් භාවයට පත් වුණොත් සක්‍රයාට එතන පවතින්න බෑ. මොකද මේගොල්ලන්ගේ අකුසල් විපාක නිසා සක්‍රයාට එතන පවතින්න බෑ. මොකද මේගොල්ලන්ගේ අකුසල් වලට විපාකෙට සාපේක්ෂ පාලකෙක් තමයි එතන පහළ වෙන්නේ. එතකොට එක්ක සක්‍රයා එතන ඉඳන්ම නිවන් අවබෝධ කරගන්නවා නැත්නම් දිව්‍ය තලයෙන් අනාගාමි බ්‍රහ්මීක් වෙලා හරි එතනින් චුත වෙලා මේ අකුසලයට කැමති සක්‍රෙක් තමයි ආයිමත් දෙන්න පහළ වෙන්නේ. ගුරයන්වහන්සේ පහළ වෙලා බණ කියනකන් සක්‍රයා සෝවන් ඵලයට පත් වෙලා හිටියේ නෑනේ. දැන් මේ දෙවිවරුත් මෙතනින් අනිවාර්යයෙන්ම දුස්සීල භාවයට පත් වුණොත් ඒස සංස්කාරයන්ට අදාළව
සෝවාන් ඵලයට පත් වෙච්ච සක්‍රයාට එතන ඉන්න සකස් වෙන්නේ නැහැ. එයාටත් මේ අනිත්‍ය සංඥා දැකලා මේ විනාශය දෙවියන් කරන දේවල් දැකලා එයා සෝවාන් වෙලා ඉන්නේ. අනිත්‍ය සංඥා වැඩිලා එක්කෝ එයා නිවන් අවබෝධ කරගනි නැත්නම් එයා අනාගාමී භක්මතලයකට යනවා. තේරෙනවද? ඒ වගේ කුසලයේ අකුසලයට සාපේක්ෂව ඊට අදාළව ප්‍රතිඵලයන් තමයි සමාජී ලබන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස සමාජයේ දුසිල්වත් වෙනකොට ඊට ගැළපෙන පාලකෙක් තමයි බිහි වෙන්නේ. එතෙන්ට තමයි දුසිල් භාවයට කැමති සක්‍රියෙක් ඉන්නේ. එන්න දුසීල භාවයට කැමති දැන් පින් කරපුවා ඉන්නවනේ දැන් ඕන අපේ සමාජයේ ගත්තොත් එහෙම වැඩියෙන්ම වැරදි කරන්නේ කවුද ලොකු ලොකු පින් තියෙන ඇත්තොනේ නේද එතකොට ඒ පින වැඩිකමටම ඒගොල්ලෝ දුසීල භාවයට යනවා එන්න පින වැඩි කෙනා කාමයන් ලැබෙනවා යාට සියලුම දේ සිව්පසේ ලැබෙනවා එතනින් ගියාම පංචකාම සම්පත් ලැබෙනවා ලබනකොට සීලය දුර්වල කරගෙන එයා විනාශකාරී භාවයට යනවා එන්න එතෙදි අනිවාර්යයෙන්ම පින් තියෙන ඇත්තෝ සැබෑ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැති වුණොත් දුකට වැටෙන තියෙන අවස්ථාව ඒක මොකද පින තියෙනවනේ පින තියෙනවා ඒ නිසා පිනට ලැබෙනවා සියල්ල ලැබෙනකොට යාට ඒවා පාලනය කරගන්න බෑ සිල්පද බිඳගෙන එයා තව තව දුර්වල භාවයට පත් වෙනවා ඒ වගේ වෙන දුසීල සක්‍රියක් આવොත් එහෙම ඉතින් ආයිමත් ඒ සක්‍රියට නිවන් අවබෝධ කරගන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළන කමින් එන ඒ වගේ නෝනා සමාජයේ මේ විදිහට මේ තට්ටු මාරු ක්‍රමයට සාමයක් යුද්ධයක් යුද්ධයක් සාමයක් කියන විදිහේ මිනිස්යාගේ කුසල ලකුසල් සංස්කාර වලට අදාළ මේක ලෝකේ ඇතිවෙච්ච දාපටම් වෙනස් වෙනවා ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මානුකූල පැහැදිලි කිරීම අනුව අපි පැහැදිලි කරගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ දූෂිත ක්‍රියා සිදුවන පරිසරයට සුදුසු පාලකෙක් බිහි වෙනවා කියන කාරණය. ඒයි ඊට අදාළව පාලකෙක් ලැබෙන්නේ. ඊට අදාළව පාලකෙක් ලැබිලා ඒ තීන ප්‍රශ්නයක් තියෙනවනේ ඒවා විසඳනවා. නමුත් ඒ විසඳන්නේ තේ පාලකේ අප්‍රමාණ අකුසල් කරගෙන. එහෙම කරගෙන ඉතින් ඒගොල්ලෝ යනවා. ගියාට පස්සේ ආයිමත් අපි දැන් ආයිමත් අර අලුතෙන් අනාගතයේ යුද්ධයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යුද්ධය කියන්නේ මායයටයි දෙයක්. සාමය කියන්නේ මායයටයි දෙයක්. යුද්ධයයි සාමයයි දෙකම මිනිස්යා තුල සකස් වෙන පංච උපාදානස්කන්ධක ඵලයක්ම තමයි. තේරෙනවද? ඉරිසස් බුදුරයන් වහන්සේ සාමය කියලා කියන්නේ නෝනා යුද්ධයට අදාළ සාධක සකස් කරලා දෙන සාමය තුල. මේ මොහොතේ රටේ සාමයක් තිබ්බත් මේ මොහොතේ නෝනා යුද්ධයකට අදාළ සියලුම සාධක මේ සාමය තුල සකස් වෙනවා. මොනවාද සකස් වෙන්නේ? ලෝභ, ද්වේෂ, මෝහ. මොකද මරණ බයක් නැහැ. එන විනාශේ බයක් නැහැ මැලෙච්ඡත්වේ බයක් සකස් වෙන්නේ නැහැ අනිත්‍ය සංඥා වැඩෙන්නේ නැහැ මමයේ කියන තැන ඉඳම තමයි සියල්ලම ගන්නේ කොතැනකවත් අපිය කියන තැනක් අද සමාජෙ සිද්ධ වෙන්නේ ඔකේ ඵලයේ හැටියෙන්ද මම දැන් ඔක හේතුඵල කරා ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයන් වුණා කොතැනකවත් වරදක් අපිට දකින්න බෑ කොයි දේ කොයි අර්ථයක් කොයි යහපත් අර්ථයක් දුස්සීල භාවය නිසා අකුසල් සංස්කාර නිසා නිරයතුරුවම විකෘති භාවයට පත් ඒක තමයි සමාජය තුල සිද්ධ වෙන්නේ කර ස්වාමීන් වහන්සේගෙන් දැන් අපි පැහැදිලි කරගනිමු සමාජයේ සිද්ධවන දූෂිත දේවල් වලට හේතුව මනුෂ්‍ය සිතුවිලි වලට අමනුෂ්‍යින් බලපෑම් කිරීමද කියන කාරණය. ස්වාමීන් වහන්ස මෙහෙමයි අමනුෂ්‍ය කොච්චර බලවත් වුණත් Taman සිල්වත් නම් අමනුෂ්‍යින්ට කරන්න දෙයක් නැහැ. මනුෂ්‍යයා අමනුෂ්‍යින්ගේ තත්වයට පත් වුණාට පස්සේ නෝනා මනුෂ්‍ය సంతානයත් අමනුෂ්‍ය సంతානයත් එකයි. දැන් මේ ගෙදරක නම් අපි ඉන්නේ ඒ ගෙදර අයම නෝනා ධර්මයේ තුල ශක්තිමත් නම් අමනුෂ්‍යෝ ලක්ෂයක් හිටියත් ඒ අමනුෂ්‍යයින්ට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ලෝකයේ තුල අමනුෂ්‍යයෝ මිනිස්සුන්ට වඩා ඉන්නවා. මේ ජීවත් වෙන මිනිස්සුන්ට වඩා අමනුෂ්‍යයෝ ඉන්නවා. යක්ෂ කොටස්, പ്രേත කොටස්, භූත කොටස්, අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික දිව්‍ය කොටස් මේ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත මේ ඉඩකඩන් ආශ්‍රිතව ඉන්නවා. මිනිස්සුන් 100ක් ඉන්න තැන අමනුෂ්‍යෝ 1000ක් ඉන්න පුළුවන්. තේන්න. ඉතින් ඒ නිසා ඒක ලෝකයේ ස්වභාවය. තේන්න. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ අමනුෂ්‍යෝ ඉන්නේ හේතුඵල ධර්මයක් නිසා ඒ අමනුෂ්‍යයෙන් කෙනෙක් පීඩා විඳින්නේ හේතුඵල ධර්මයක් නිසා. එනිසා අපි දක්ෂ වෙන්න ඕන නැයි හේතුව හොයාගෙන හේතුවට පිළියම් කර. එනිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් අත්වැල් අල්ලගෙන මේකෙන් මිදෙන්න මාර්ගයක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. තනි තනිව අපිට මේ ව්‍යාසනය දැකලා අපි මෙතනින් මිදෙන මාර්ගයකට තමයි අපි එන්නේ. අපි අත්වැල් බැඳගෙන මේකෙන් මිදෙන්න ගියොත් අනිවාර්යයෙන්ම තව තවත් මේ ගොහරුවටයි අපි වැටෙන්නේ. එනිසා සමාජයේ කොතනකවත් ධර්මානුකූලව මේ මොහොතේ නම් වැරද්දක් නැහැ. ඒ මොන විනාශයක් සිද්ධ වුණත් වැරද්දක් නැහැ. හේතුඵල ධර්මයක් තියෙන්නේ. සමාජයේ ලැබෙන ඵලයට ඔබ අකමැති නම් හේතුව වෙනස් කරන්න. හේතුව මොකද්ද? සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න, කුසල් දහම් තුල ශක්තිමත් වෙන්න. මොකද කුසල් දහම් තුල ශක්තිමත් නොවන මොහොතක් පාසා අපි නිරතුරුවම ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයක් සිද්ධ කරගනිමින් ඉන්නේ. නමුත් අපි සීලය ගැන වටිනාකමක් දෙනවා. හැමෝම ඇහුවොත් කියන්නේ මං සිල්පද රකින්නවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෝනා අකුසල් මූලයන්ගෙන් ලැබෙන අකුසලය සීලයන්ගෙන් යටපත් කරන්න බෑ. තේන්නයි. අකුසල් මූලයන් බලවත්. තේන්නයි. ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් බලවත්.
ලෝභ ද්වේෂ මෝහයන් තුලින් ලැබෙනා වූ අකුසල් ශක්තිය සිල් සමාදන් වුණා කියලා අපිට යටපත් කරන්න අපි සිල් සමාදන් වුණත් නිරතුරුවම අපි ලෝභ ද්වේෂ මෝහයන් වඩන ගමනක් තමයි අපි මේ ගමන් කරන්නේ හැම සත්වයෙක්ම හැම මිනිස්සෙක්ම උදේ නැගිට මොහොතේ පටන් රාත්‍රිය වෙනකම්ම බලන්න ලෝභ ද්වේෂ මෝහ කියන මේ කාරණා තුලමයි ජීවත් වෙන්නේ සෑම මොහොතකම නමුත් අපි දන්නේ නැහැ ඔබ කියන ඔබ එළවලුවක් ගන්න කඩේකට යන එළවලුවක් ගන්න කඩේකට ගියාම ඒ කඩේ තියෙනවා වම්බොටුත් තියෙනවා එහෙම නැත්නම් තල්නබටු තියෙන. ඔබ මේක දැක්කේ ගමන් එකපාරට වම්බොටු කෙරේ ගැටෙනවා. මොකද ඔබට සීම අමාරුව තියෙනවා තල්නබටු ගන්න. ලෝභසිත සකසි. කුමක් කෙරේ ලෝභසිතද? නිරෝගී භාවය කෙරේ රූපය කෙරේ ලෝභසිත. තේන්න? ඒතර ඔබ කඩේට යනවා එළවලුවක් ගන්න කඩේ කැරට් තියෙනවා බතල තියෙනවා ඔබ රූපලාවන්‍යට කැමති කෙනෙක් නම් ඔබ මොකද ගන්නෙ? කැරට්. ලෝභසිත තේන්න? එතකොට ඔබ එළවලු 500ක් ගනිද්දි එතනත් ඔබ ලෝභසිත සකස් කරගන්න. ඒතරම මාළු කඩේට ගිහිල්ලා මාළු ගන්නවා. එතන කෙලවල්ල මාළු තියෙනවා, තලපත් මාළු තියෙනවා. ඔබ එකපාරට ගැටෙනවා කෙලවල්ලොත් එක්ක මේක සැරයි, මේක උෂ්ණයි කියලා ඔබ තලපත් මාළු. ඒ මොහොතේම ඔබ තුල ලෝභසිත සකස් වෙනවා. තේන්නාද? ඒ ලෝභසිත පිටිපස්සේ නිරේතුරුම දේශේ යෙදි. ඒතර බලන්න නිරේතුරුම ඔබ උදේට කාර්යාලයට යන්න යනකොට, ඇඳුමක් අඳිනකොට, රූපේ සුන්දර කරනකොට ඔය සෑම කාරණයකටම ඔබ ලෝභසිත සකස් කරගන්න. ඒතර බලන්න කෝච්චියකට හවස නගින්න යද්දි, බස් එකකට නගින්න යද්දි කොච්චරනම් අපි ලෝභසිත සකස් කරගන්න. තේරෙන? ඒ සෑම ලෝභ සිතක් පිටිපස්සෙම නොනා ද්වේෂයේ සැඟවිලා තියෙන. කෙනෙක් ලස්සනම Tamanට දින වටිනා මැඳුම් ඇඳගෙන කාන්තෝරුවට යනවා. නමුත් කාන්තෝරුවට ගියාට පස්සේ එයා දකිනවා ඊට වඩා වටිනා ඇඳුමක් තවත් කෙනෙක්. මොකද්ද වෙන්නේ ද්වේෂය? අර ලෝභ සිත පිටිපස්සේ ද්වේෂය තියෙන. ඒතර බලන්න ඔබ උදේ ඉඳන් රාත්‍රී වෙනකම් කරන සෑම ක්‍රියාවක් පිටිපස්සෙම ලෝභ, ද්වේෂ, මෝහ තියෙන කාරණා තියෙනවා. නිරතුරුවම මුළු මනුස්ස සමාජෙම මනුස්ස ප්‍රජාවම කොච්චර සිල් රකින්නවා කිව්වත් ධර්මය තුල ඉන්නවා කිව්වත් නොනා කරන සෑම ක්‍රියාවලියකදීම ලෝභ ද්වේෂ මෝහ අකුසලයක් කරගෙන මිනිසිටි. ඒතර මොකද රූපය කෙරෙහි නිරෝගී භාවය කෙරෙහි මම කියන ධර්මතාවයේ නිරතුරුව මමත්වේ දැඩි භාවය වැඩිද? ඒතර ලෝභසිත සකස් වෙන්න සකස් වෙන්න සකස් වෙන්න මොකද සිද්ධ වෙන්නේ? මමත්වේ දැඩි භාවය වැඩි. උදේ ඉඳන් කරන හැම දෙයකටම මේක ගලපන්න. බුණ හොදන්න ගියත්, රැවුල කපා ගන්න ගියත්, නාන්න ගියත් ඇඳුම් හොදන්න ගියත් ඒ සෑම මොහොතකම අපි මේ සකස් වෙන්නා වූ පිරිසිදු භාවයේ අනිත්‍යයි කියලා දකමින් නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ සෑම ක්‍රියාවලකදීම අපි ලෝභය තුල ඉන්නවා. අකුසල මූලයක් ලෝභකම කියන්නේ. එයින්ද? සමින්හංස අපි කරන හැම ක්‍රියාවකින්ම ලෝභය නම් සකස් වෙන්නේ, එයත් අකුසලයක් නම් අපි කොහොමද මේ සමාජයේ ජීවත් වෙන්නේ? එදිනෙදා කටයුතු සිද්ධ කරගන්නේ. එදිනෙදා කටයුතු සිද්ධ කරද්දී නෝනා අනිවාර්යයෙන්ම අපි ඒ සකස් වෙන කැමැත්ත, ආශාව අනිත්‍යයි කියලා දකිමින් අපි කරන්නේ. තේනවා? දැන් අපි කඩේට ගිහිල්ලා ආහාරයක් ගනිද්දී ඒක අපිට විසණං, ඒක අපිට සැරණං, අපි ඒ සිතුවිල්ල එකපාර සකස් වෙනවා. සකස් වෙනකොට එක්කෝ ඒ සිතුවිල්ල අනිත්‍යයි කියලා දකින්න ඕනේ, එක්කෝ නිරෝගී භාවය අනිත්‍යයි කියලා දකින්න ඕනේ, එක්කෝ රූපය අනිත්‍යයි කියලා දකින්න. දැකලා හැම වෙලාවෙම මේ කැමැත්ත සකස් වෙනවා. ඒක මනුස්ස ස්වභාවයක්. නමුත් ඒ සකස් වෙන කැමැත්ත තුළ ඒ ලෝභසිත එක ශණයෙන් අනිත්‍යයි කියලා දකින්න තැන අපි අලෝභසිත සකස් කරනවා. තේරෙනවා? ඒ නිසා මේ සෑම ක්‍රියාවලියක්ම අපි අනිත්‍ය සංඥාව දකිමින් ඕනේ සිද්ධ කරන්නේ. තේන්න සමන්ට රෝගී භාවයක් තියෙනවා නම් ඒ රෝගී භාවයට අදාළ ආහාරය ගනිද්දී ඒ ආහාරය ගන්න ඕනේ රෝගී භාවය අනිත්‍යයි කියලා දකින්න. එහෙම නොදැක්කොත් අන්න වෙන ආහාරයක් අරන් රෝගී භාවය වැඩි වුණත් එකපාරටයක් ගැටෙනවා. ද්වේෂය පිටිපස්සේ තියෙනවා. තමන් අකමැති එළවලුවක්, තමන් අකමැති මාළුවක්, තමන් අකමැති ඇඳුමක්, තමන් අකමැති ක්‍රියාවක් තමන්ගේ ස්වාම පුරුෂයා සැමියා කළත් එක ෂණයෙන් අනිවාර්යම ගැටීම සකස් කරගනවා. එයි මට අදාළ දේ උනේ ලෝභ සිතක්, මමත්වේ දැඩි භාවය. එතකොට බලන්න මිනිස්සයා උදේ ඉඳන් රාත්‍රී වෙනකන් නිරතුරුවම කොච්චර සිල් රැක්කත්, කොච්චර පින්කම් කළත් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන් තුලින් ඉන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුව ලෝභ, ද්වේෂ, අකුසල් මූලයන් තුලින් නිරතුරුව අපි වඩා ගන්නෙ මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ නෝනම් මේ ලෝකයේ තියෙන බලවත්ම අකුසල් සිද්ධ කරගන්නා වූ ස්වභාවය. එතකොට මේ සක්කාය දිට්ඨිය මමත්වේ දැඩි භාවය, මම මගේ නිරෝගී භාවය, මගේ රූපය, මගේ වේදනාව, මගේ හඳුනා ගැනීම, මගේ සංස්කාර මෙතන ඉඳන් ගන්නා වූ සක්කාය දිට්ඨිය දැඩි භාවය නිසා නිරතුරුව මෙයා ද්වේෂය තුල ශක්තිමත්. ඒ ද්වේෂය තුල ශක්තිමත් වෙන මොහොතක් පාසා මෝහය වැඩෙනවා. මොකද යා සියල්ලම නිත්‍ය සංඥාවෙන් තමයි ගන්න. එයා එළවලුවක් ගන්න ගිහිල්ලා මේක මගේ ශරීරයට විසයි, මේකයි නිරෝගී භාවයට හොඳයි කියන තැන එයා කවදාකවත් නිරෝගී භාවය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. බස් එකට නගින්න pore කාලා, කෝච්චියට නගින්න pore කාලා කොහොම හරි එතන ලෝභ සිතක් සකස් කරගෙන සීට් එක හම්බුනේ නැත්නම් අන්න එතන ද්වේෂය සකස් වෙනවා.
නමු සීට් එක හම්බ වුණත් එහා ඒ සීට් එක Tamanta අයිති නෑ මෙතනින් ලබන සැපේ Tamanta අයිති නෑ මේක අනිත්‍ය වූ සැපයක් කියලා කවදාකවත් දකින්නේ නැහැ. ඒතකොට එහෙනම් මුළු දවස පුරාවටම ලෝභ දේශ මෝහ අකුසල් ධර්මයන් අපි වැඩන. එළවලු 500ක් ගන්න ගියත් මාළු 500ක් ගන්න ගියත් ඇඳුමක් ගන්න ගියත් ඇඳුමක් අඳින්න ගියත් මහ පාරක ගියත් නිරේතුරුවම ලෝභ දේශ මෝහ ධර්මයන් වඩමින් තමයි ඉන්නේ. ඒතකොට මේ ලෝභ දේශ ධර්මයන් නොනා වැඩිලා 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 පදංග බවට පත් වෙන. එහෙනම් මේවා අපි පිටිපස්සේ දවස පුරාම අකුසල් මූලයන් තුලනේ ඉන්නේ. මේ අකුසල් මූලයන් පදංග බවට පත් වෙනා තමයි කවදාහරි දවසක නොනා එනද දැන් කල්ප විනාශයන් සිද්ධ වෙන කාලෙදී පළවෙනි ඉර පායල අවුරුදු 100ක් 1000ක් වගේ මේ ඉරවල් හත පායන්න අඩුම ගානේ අවුරුදු 10000ක්වත් යන. එතකොට යම් සත්වෙක් මිනිස්සෙක් සෝවාන් ඵලයට මේ ජීවිතේදී පත්ුනේ නැත්නම් අනිවාර්යයෙන්ම අනාගත කල්ප විනාශයන්ට ඒගොල්ලෝ අහු වෙනවා. එනවාද? එතකොට මේ කල්ප විනාශයන් පටන් ගත්ත මොහොතේ පටන් නොනා මිනිස්යාගේ ආයුෂය තප්පරය. එනද? එදාට මිනිස්සු නෑනේ මිනිස්සු ඔක්කොම ඉදෝරේට අහුවෙලා මැරිලානේ. නමුත් එදා ඉන්න ප්‍රේතයින්ට භූතයින්ට ඒ ඉන්නා වූ නිරිසතුන්ට ආයුෂය තප්පරය. එනද? දැන් අද අවුරුදු 80ක් නේ. අද වෙනකොට 70ක් 80ක් නේ. මෙහෙම ගිහිල්ලා මේක මුර්ග සංඥා වෙනකොට අවුරුදු 10කට බහිනවා. වැහැලා ආයිමත් අවුරුදු 80000කට යනවා. ඒ වගේ කල්ප විනාශයන් සිද්ධ වෙනකොට නෝන මිනිස්යාගේ ආයුෂ තප්පරය. තප්පරය කියන්නේ මොකද්ද? ඉපදෙනවා පිච්චෙනවා මැරෙනවා. ඉරවල් 1 2 3 4 5 6 වතුර කලඳක් නැහැ. පංචමහා ගංගා හිඳිලා මුහුද සම්පූර්ණයෙන්ම හිඳිලා මිනිස්සුයෝ නැහැ. මිනිස්සුයෝ ප්‍රේතය භූතය වෙලා ඉපදිනා ඉන්නේ. ඒ ප්‍රේතයා ඉපදෙනවා ඉඩෝරේට අහු වෙනවා මැරෙනවා. ආයිමත් අවසාන චුස්සිතට දාලා ආයිමත් ඉපදෙනවා ඉඩෝරේට අහු වෙනවා මැරෙනවා. ඒ කියන්නේ සත්වයාගේ පරමාවිෂ තප්පරය කියන තැනට එනවා. එන්න කල්ප විනාශයකදී. ඒතකොට සත්වයාගේ පරමාවිෂ තප්පරය එක තප්පරයක් බවට පත් වෙන්නේ කුමක් නිසාද? මේ සියලුම අකුසල් මූලයන් පදංග පදංග හැටියට එකතු වෙලා අවසාන විපාකෙට එනවා. ඔබ කල්ප විනාශයේදී ඔබ හෝ මම හෝ එදාට හිටියොත් මපීනේ ප්‍රේතය හැටියට භූතය හැටියට නිරසතුන් හැටියට එදාට අපේ ආයුෂ තප්පරය තප්පරෙන් තප්පරයට තප්පරෙන් තප්පරයට අපි මෙරි 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 ඉපදිනවා. ඇයි එහෙම වෙන්නේ? කුසලයේ බලවත් බවයි. ඒක කොහෙන්ද මේ අකුසල් ආවේ? මේ මොහොතේ අපි උදේ ඉඳන් රෑ වෙනකන් කරන්නා වූ මේ සෑම අකුසලයක්ම එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා පදංග වෙලා විපාක නොදුන් දේවල් අර අවුරුදු 10 10 මතු කරලා තප්පරෙන් තප්පරයට තප්පරෙන් තප්පරයට අපි ඉපදිලා මරණ තැනට අපි ගේනවා සමහර. ස්වාමිනහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරන ලද කාරණා සමග අවබෝධ වෙන්නේ එදිනෙදා අපි කරන හැම පුංචි ක්‍රියාවකින්ම ඊට අදාළව කුසලයක් හෝ අකුසලයක් සිද්ධ වෙන බව නේද ස්වාමිනහන්ස? එතනින් බලන්න ඕනේ ඉතින් එළවලු 500ක් ගන්න යද්දි මාළු 500ක් ගන්න යද්දි අපි තුල මෙච්චර අකුසල් වැඩෙනවා නම් එළවලු විකුණු මුදලාලි තුල කොච්චර අකුසල් මූලයන් වැඩිනවද නේ? ඔවා හරි සියුම් ටැං. අපි දැන් කතා කරනවා සමාජය තුල බියරුභාවයේ බියකරුභාවයේ ඉන්ද්‍රිය අසංවරය තියෙනවා කියලා. ඉතින් ඒක හරි. ඉතින් තියෙන්නේ නැතුව බෑනේ. හේතුවට අදාළ ඵලයේ තියෙන්නේ නැහැ. මොකද මෙතන සම්පූර්ණයෙන්ම වැඩෙන්නේ මමත් වෙන්නේ. අද සමාජේ කොතනකවත් අපි කියන තැනක් වැඩෙන්නේ නැහැ. ආයිමත් සමාජේ අපි කියන තැනක් වැඩෙන්නේ නැහැ මහත්තයෝ. ආයිමත් බරපතල යුදමේ අවස්ථාවකට මේ රට එන්නේ. එතකම් වැඩෙන්නේ. එනිසා මේවා නිවැරදි කරන්න නම් සමාජය තුල ඊට අදාළ අය අනිවාර්යයෙන්ම මේ මම කියන තැනින් අපි කියන තැනට ජනතාවගේ චේතනාව ඔසවන්න. කොයිදෙත් අපි කියන තැනට එන්නේ. ඒ අපි කියන තැනට ඔසවද්දී මමත්වයේ දැඩිභාවයේ සිුම් වෙන. මමත්වයේ දැඩිභාවයේ සිුම් වෙන අකුසල් මූලය වැඩි. ඒතර කුසල් මූලයන් වැඩෙනකොට කුසලයට අදාළ සංස්කාර තමයි සමාජය තුල මතුවේ. ඒක දැන් අපිට හොඳටම සමාජයේ පේනවා. දැන් ඉස්සර ස්පීතාලයකට ගියත්, ලේ බැංකුවට ගියත්, මහා පොලිං ගිහින් අද ලේ දෙනවා කිව්වොත් අර ලවුඩ් ස්පීකරයක් බඳන් ගම වටේම ගියත් ඔතෙන්ට 50ක් තමයි එන්නේ. ඉතින් ඒ දාත් වැඩෙන අලෝභ සිතුවිලි අද සකස් වෙන්නේ නැහැ. ඉතින් ඔතන තමයි නෝන මුල. එහෙම නැතුව අපිට ලෝකෙ නිවැරදි කරන්න බැහැ. ලෝකෙ නිවැරදි වෙන්නේ නැත්නම් අපිට තියෙන්නේ ලෝකෙට ලෝභයේ ස්වභාවයෙන් ඉන්නේ ඇරලා අපි නිවැරදි. බුදුරයන් වහන්සේ අවසාන පිරිනිවන් මංචකයේ සැතපීලා. බුදුරයන් වහන්සේ සංඝයා අමතලා අහනවා සංඝයාට කියනවා ඔබලාට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා. දැන් උන්වහන්සේ තාම මොහොතකින් පිරිනිවන් පාන්නයි යන්නේ. සංගයා කැඳවල කියන ආනන්ද කියන්න මේ සංගයාට මොකක් හරි ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් අහන්න මම තව මොහොතකින් පිළිවිදියා. කිසිම කෙනෙක් අහන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද සායනසර ආනන්ද මම මේ වෙලාවේ අපහසුවටපත් වෙයි කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්න නැතුව ඉන්නවනම් මට ඒක අපහසුවක් කියලා එයාට අහන්න බැරි නම් තව කෙනෙක් ලව්ව අහන්න කියනවා. බලන්න මුලින්ම කියනවා Tamanට අහන්න කියලා. තා කවුරුත් ඒක අහන්නේ නැහැ. මොකද මේ අවසාන මොහොතනේ ඔක්කොම ඉන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් ගැන දුකටපත් වෙලා පෘථග්ජන ස්වාමීන් වහන්සේලා. රාතන් වහන්සේලාට ප්‍රශ්න නැහෙනේ. ඉතින් කවුරුත් අහන්නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ඔබලාට අහන්න බැරි නම් ඔබලා වෙන කාට හරි ලව්ව හරි අහන්න. ඒත් කවුරුත් අහන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචනේ කියනවා. මොකක්ද ඒ අවසාන වචනේ? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. උනා සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්.
අපි මේ සෑම නිමේෂයකදීම රැස් කරන සෑම කුසල් සංස්කාරයක්ම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යයි. ඒ නිසා මහණෙනි අනිත්‍ය වූ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඒ නිසා බුදුරයන් වහන්සේ අවසාන වචනේ හැටියට අපිට කියන්නේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි අප්‍රමාදී වෙන්න. මොකද කියන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි අප්‍රමාදී වෙන්න. බුදුරයන් වහන්සේ අපිට කිව්වේ නෑ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි ඒ නිසා සටන් කරන්න. එනවාද? එහෙම කිව්වද? සියලු සංස්කාරයෝ අනිත්‍යයි සටන් කරන්න කියලා අපිට කිව්වේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා සටන් කිරීම තුලත් රැස් වෙන්නේ නැවත සංස්කාරයක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්වේ අප්‍රමාදී වෙන්න. ඒ නිසා ඔබ මේ මොහොතේ ඔය ඇස් දෙකෙන් ඔය කන් දෙකෙන් ඔය හදවතෙන් යමක් දකිනවා නම් අහනවා නම් දැනෙනවා නම් ඒක විෂම දෙයක් නම් කුරිරු දෙයක් නම් ඉන්ද්‍රිය අසංවර භාවයට අදාළ දෙයක් නම් සටන් කරන්න කියලා වැඩක් නැහැ. ඔබ අප්‍රමාදීද? කොමකද ඔබ අප්‍රමාදී වෙන්නේ? ආරෂ්ඨාංගික මාර්ගය තුල අප්‍රමාදී. මේ මොහොතේ සද්ධර්මය මේසා ජීවමානව තියෙද්දි, බුදුරජාණන් වහන්සේ වෙනුවට උතුම් ධර්ම රත්නේ ජීවමානව තියෙද්දි, මේසා සංඝ රත්නේ ජීවමානව තියෙද්දි, මේසා උපාසක උපාසිකාවන් ලක්ෂ ගණන් මාසයකට 15ක පොහේ දාන සිල් ගනිද්දී, මේසා සමාජයේ විසම නම් ඔබ හිතන්නේ ක්‍රමානුකූලව ධර්මයේ අර්ථයන් හීන වෙලා තව අවුරුදු 25ක් 50ක් 100ක් ගිය තැන අනාගතයේ මුර්ග සංඥාව සකස් වෙන තැන කොයිසා සමාජයේ විසම වේවි? මේ විසම වූ සමාජයේ එදාට මිනිස්සයා මිනිස්සයව මරාගෙන කනවා. අපි මතකයි අපි පුංචි කාලේ අප්‍රිකානු රටවල මිනිස්සයෝ මිනිස්සයව මරාගෙන කෑවා. අද චීනය වගේ දියුණු රටවල් වල පවා ලදරු කලලය ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරයක් හැටියට ගන්න. ඒ නිසා මේ දුස්සීලභාවයේ වැඩි වෙන්න මේක ගිහිල්ලා අපි අද කම්බුලට අත තියා ගත්තට එදාට මන් දන්නේ අපිට කම්බුලට අත තියාගෙන බේරෙන්නේ නැහැ. මොකද මිනිස්සයා මිනිස්සයා මරාගෙන තැන්ට එනවා. මිනිස්සයා තිරිසන් සත්තු කපලා කපලා කොටලා දානවා වගේ මිනිස්සයාව කපලා දාන තැනට එනවා. ඒකයි කියන්නේ මේ ප්‍රශ්නෙට ඔබලා අකමැති නම් අප්‍රමාදී වෙන්න. කුමක් කෙරේද අප්‍රමාදී වෙන්නේ? අරෂ්ඨාංගික මාර්ගයේ කෙරේ. අත්වල අල්ලගෙන මේකෙන් මිදෙන්න බෑ. ඔබ මිදුලියන් මන් දන්නේ මේවා නිවැරදි කරන්න පුළුවන් කියලා නෝනා මං කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. ධර්මානුකූලව විශ්වාස කරන්නේ. මොකද මටත් ගිහි ජීවිතයක් තිබ්බා. මමත් ගිහි ජීවිතේ සම්පූර්ණයෙන්ම අප්‍රමාණු වෙහසුනා මේවා වෙනස් කරන්න පුළුවන් කියලා. මොකද අපි එදා අපිට මෙහෙම ධර්මයක් කියලා තිබ්බේ නැහැ. අපි අහලා තිබ්බෙත් නැහැ. සංස්කාරයෝ අනිත්‍යයි, සංඝයා කියන්නේ අර්ථය මේකයි, අනාගතේ කාසාය කණ්ඩකලා පහළ වෙනවා, ඒගොල්ලත් සංඝයා හැටියට ගැනිනවා කියලා මෙහෙම ධර්මයක් අපි අහලා තිබ්බෙත් නැහැ. ඒ නිසා අපිත් ඇත්ත වශයෙන්ම හුඟක් දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා ගැටිලා රණ්ඩු කරලා සටන් කළා තමයි වෙනස් කරන්නේ. මට මතකයි මට අවුරුදු 35 40 වයස කාලේ තුල ගිහි කාලේ මට විරුද්ධ වුණා පොලිසි දෙකක පැමිණිලි තුනක් තියෙනවා. වැලිකඩ පොලිසිය පැමිණිලි දෙකක් තියෙනවා. කහවත්ත පොලිසිය පැමිණිල්ලක් තියෙනවා. මේ පැමිණිලි තුනම කරලා තියෙන්නේ පන්සල් තුනක නායක ස්වාමීන් වහන්සේලා තුන්නම. පන්සල් තුනක නායක ස්වාමීන් වහන්සේලා තුන්නම. නමුත් මේ පැමිණිලි තුනම පොලිසිය තුලදී මිල්ල ආස් කරගන්න උන්වහන්සේලාට සිද්ධ වෙනවා. මොකද ඊට අදාළ සාක්ෂි තිබ්බේ නැහැ. ඒතකොට ඇයි එහෙම වුනේ? අපි ගියේනෝන සටන් කරලා රණ්ඩු වෙලා එකට එක කියාගෙන විවේචනය කළ ප්‍රශ්න විසඳන. නමුත් එතනදී මේ තැන ඉඳන් මම බලද්දී මට තේරෙනවා මං එදා මොනතරම් ගොන් හරකෙක්ද කියලා. මං එදා මේ කියන්නේ මං එදා මොනතරම් ගොන් හරකෙක්ද කියලා මං ඔබට කියන්නේ ඔබ අද ඒ ගොන් හරක් තැනට එන්න එපා කියලා කියන්නේ. මොකද අපිට සටන් කරලා මේවා විසඳන්න බෑ. මං එදා ඒ සටන් කරන්න ගිහිල්ලා නැත්තම් නිවැරදි කරන්න ගිහිල්ලා සමාජීය දේවල් පන්සල නිවැරදි කරන්න ගිහිල්ලා මං බරපතල අකුසල් සිද්ධ කරගත්තාය කියන කාරණේ මම දන්නවා. ඒවා අනාගත විපාකෙට එන්න පුළුවන්. ඒ නිසා බුදුරයන් වහන්සේ අවසාන වචනේදී අපිට කියන්නේ අප්‍රමාදී වෙන්න, සටන් කරන්න නෙමෙයි. ඒ නිසා ලෝකේ ඔබ අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් මේට වඩා බරපතල වෙනවා මිසක් මේවා අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ඔබ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ස්වාමීන් වහන්සේ මෑතකදී පුංචි දරුවන්ව දෝෂණයට ලක් වූ සිදුවීම් කිහිපයක්ම සිද්ධ වුණා. එක් සිද්ධියකදී එම දැරිය මිය ගියා. ඒ හරහා මේ සිද්ධිය දුටු ශ්‍රවණය කළ අයත් බලවත් කර්ම රැස් කරගත්තා. මේ පිළිබඳව අපිට ධර්මානුකූලව ඔබ වහන්සේ කොහොමද පැහැදිලි කර දෙන්නේ? එයා කර්මයක් විපාක දෙනකොට අරයා කර්මයක් රැස් කරනවා. එයා කර්මයක් රැස් කරනකොට ඒක දැකලා සියලුමය ඒ කෙරේ ගැටිලා සියලුමය අකුසල් මායා ලෝකේ නිර්මාණය කරන්නේ එහෙම තමයි. එක්කෙනෙක් අකුසලයක් විපාක දෙනවා. දැන් ඒ පුංචි දරුවා අකුසලයක් විපාක දුන්නේ. මොකද එයා පෙර ජීවිතේ බරපතල ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ කරලා තිනවා. ඒ බරපතල ප්‍රාණඝාත අකුසලේ තමයි යාට විපාකෙට ආවේ. නමුත් එයා බරපතල ප්‍රාණඝාත අකුසලයක් ගිය ජීවිතේ කළා. එයා මනුස්ස දරුවෙක් වෙලා ඉපදෙනවා.
ඉපදුනේයි මැරෙන වෙලාවේ බරපතල ප්‍රාණඝාත අකුසලයේ යටපත් කරගෙන මොකක් හෝ කුසල් චිත්තයක් තමයි සකස් වෙන්නේ. ප්‍රාණඝාත අකුසලයේ යටපත් කරගෙන කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයට අදාළව මව් කුසකට බැහැලා යා ඔය වයසේ දරුවෙක් බවට පත් වුණා. පත් වුණාම අර අකුසල් විපාක ඇවිල්ලා යාට විපාක දුන්නා. එතකොට ඒ අකුසල් විපාකේ යා විපාකයට දෙනකොට එයා නිසා එයාට අර වැරද්ද කරපු කෙනා නැවත අකුසලයක් අලුතෙන් රැස් කරගන්න. එතකොට මේ හේතුව නිසා මේක දැකලා දැන් මුළු සමස්ත සමාජයේම ලෝභ ද්වේෂ මෝහ අකුසලෙ වැඩි කරනවා. එතකොට බලන්න දැන් මොකද්ද මෙතන සිද්ධ වුනේ? අකුසලයක් විපාක දුන්නා. අකුසලයක් විපාක දීපු නිසා මේ එක අකුසලයේ විපාකයේ තුල දැන් ලක්ෂ ගාණක් බලවත් වූ ලෝභ ද්වේෂ මෝහ අකුසලය බලන්න කොච්චර මෝහයක්ද කියලා. මායයා ලෝකයේ ගලපලා ලෝකයේ දැන් ගොඩනගලා තියෙන්නේ එහෙමයි නෝන. දැන් අපි කොච්චර නිවැරදිව හිටියත් අපිට ගැලවෙන්න බැහැ නෝන. කෙනෙක් උවත් නැහැ මට ප්‍රශ්නයක් නැහැ මං සමාජය හදන්න යන්නෙත් නැහැ මට ඕනෙත් නැහැ මං නිවැරදි ඉන්නවා කියවට ඒක කරන්න බැහැ. මායයා ලෝකයේ ගොඩනගලා තියෙන්නේ වැරදි කරන කෙනා වැරදි කරලා අකුසලයට යනවා අපායට යනවා. වැරදි නොකරන කෙනා වැරදි කරන කෙනා ගැන ගැටිලා අකුසල් මූලයෙන් දෙන්නම කොටු වෙලා තියෙනවා. ඒ නිසා මේ කොටුවිල්ලෙන් ගැලවිලා නොනා ධර්මයේ තුල තමයි අපිට මේක දකින්න තියෙන්නේ. මෙතෙන්දි මේ ආරෂ්ඨාංගික මාර්ගයට වඩා වෙන ධර්මයක් නැහැ. ඒක දැන් ඔතන ওই ඉන්ද්‍රිය අසංවරය නිසා මේ මිනිස්සයා දරුවව දූෂණය කරන්නේ ශිල්පද විනීමක් සිද්ධ වෙන්නේ. ඒතකොට ශිල්පද විනීම අයිති වෙන්නේ කොමටද? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ. ඒතකොට දැන් සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ එයා තුල වැඩුන්නේ නැත්තේ ඇයි? සම්මා සංකප්ප වැඩිලා නැහැ. සම්මා සංකප්ප වැඩුන්නේ නැත්තේ ඇයි? සම්මා දිට්ඨිය වැඩිලා දැන් මොකද ප්‍රශ්නේ? ඔතනයි ප්‍රශ්නේ. එළුංගහේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඉතකේතර ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ සම්මා දිට්ඨිය දුර්වල. තේන්න. එහෙනම් මිනිස්සයාට පන්ති දාලා උගන්වන්න ඕනේ සම්මා දිට්ඨිය මොකක්ද කියලා. තේන්න. මේ අකුසලයේ මේකයි අකුසලයේ විපාකයේ මේකයි කියන තැන සංසාර බය ඇති කරන්නේ. තේන්න. ඉතින් ඔතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒතර ඔතන ප්‍රශ්නේ තියෙනවා වගේම අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ සමාජයේ විෂම වෙන්න විකෘති වෙන්න විකෘති වෙන්න අපි දකින්න ඕනේ මේ අකුසල් විපාකයක් නිසායි මේක වෙන්නේ. ඒ නිසා මම කුසලයේ තුල ශක්තිමත් වෙනවා කියන තැනට මම කුසලයේ තුල ශක්තිමත් වෙනවා කියන තැනට එද්දිලා Taman දක්ෂ වෙන්න ඕනේ Taman ගේ පුංචි දරුවා වැඩිහිටියා අම්මා තාත්තා පවා නිරේතුරුව කුසලයේ තුල ශක්තිමත් එන ඒ කුසලයේ තුල ශක්තිමත් වුණත් නොනා මේ පැත්තෙන් අකුසල් මූලයන් අනිත්‍යය වඩනවා නම් අපිටත් අතීත අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් එතනත් අපිට සුරක්ෂිතභාවයක් නැහැ. එතනත් අපිට සුරක්ෂිතභාවයක් නැහැ. ස්වාමීන් වහන්සේ දෙමාපිය දරුවෝ අතර සැමියන් බිරින්දෑවරු අතර ආයතන ප්‍රධානීන් සේවකීන් අතර මේ කියන කරුණාව ආදරය කියන කාරණා අපිට අද සුලභව පෙනෙන්නට නැත්තේයි ස්වාමීන් වහන්ස. ආදරය රැකවරණය ඕවා නෝනා වර්තමාන සමාජයේ බලාපොරොත්තු වෙන්න බෑ. සිල්පද බිඳින සමාජයක අකුසල් වඩන සමාජයක නෝනා කවදාක්වත් ආදරය කරුණාව මෛත්‍රිය කියන කාරණේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නිරේතුරුවම සිල්පද බිඳින සමාජයක අකුසල් මූලයන් වැඩෙන සමාජයක ආදරය කියන අර්ථය නෝනා නිරේතුරුවම ද්වේෂය විසින් උදුරගෙනයි තියෙන්නේ. ආදරය කියන වචනේ අර්ථය නිරේතුරුවම මෝහේ නැත්තම් අකාරුණිකභාවය විසින් උදුරගෙනයි තියෙන්නේ. එහෙනම් ඉතින් ආදරය කියන වචනේ අර්ථය කරුණාව කියන වචනේ අර්ථය ද්වේෂය විසින් උදුරාගත් සමාජයක නෝනා කවදාක්වත් අනාගතයේ ආදරේ නාමෙන් තජ් මහල් ඉදි වෙන්නේ එහෙනම් අනාගතයේ ආදරේ නාමෙන් තජ් මහල් ඉදි වෙන්නේ ඉදි වුණත් ඉදි වෙන්නේ නෝනා කඳුළු ස්මාරකයන් පමණක්මයි. ඒ නිසා අනිවාර්යෙන්ම මේ යථාර්ථය දැකලා අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා හැමෝම කුසලයේ තුල ශක්තිමත් වෙන්න. මේ සමාජයේ වෙන්නා වූ විනාශයන් දැකලා අනේ අපේ පිටිපස්සේ බලවත් අකුසල් ඇති කියන තැනට හිතන්න. ඒ වර්තමාන සමාජයේ තියෙන ලොකුම දුර්වලකම මේකයි. අපිට මුදල් ලැබෙනවා නම් රැකියාවක් තියෙනවා නම් අපේ කටයුතු අපිට එදිනෙදා සාර්ථකව කරනවා නම් අපි මේ කර්මයේ කර්මඵල විශ්වාස ගැන හිතන්නේ නැහැ. අනේ අපේ පිටිපස්සේ කොච්චර බලවත් අකුසල් ඇද්ද කියලා හිතන්නේ නැහැ. දැන් මම භික්ෂුවක් හැටියට නෝනා මට ඊළඟ පැයේ මොකක් වෙයිද කියලා මට විශ්වාසයක් නැහැ. කෙනෙක් මගේ බෙල්ල මිරිකල මල්ල දාන්න පුළුවන් වහ ටිකක් දීලා මල්ල දාන්න පුළුවන් වාහනයකට ඇදලා මැරෙන්න පුළුවන් ඊළඟ තප්පරේ ඊළඟ පැයේ මොකක් වෙයිද කියලා මට නම් විශ්වාසයක් නැහැ. මොකද අපි සංසාරයේ කළා වූ බලවත් අකුසල් පාකේ තියෙන පිටිපස්සේ. ඒ නිසා අපි දන්නේ නැහැ කොයි වෙලාවේ මොහොතක් වැරදි වෙයිද කියලා. ඒ නිසා මේ මොහොතේ සතියෙන් සිහි ජීවත් මම භික්ෂුවක් ඇටියට මේ මොහොතේ වුණා සමාජයට යන්නේ නැත්තේ මම දන්නවා සමාජය කියන්නේ මාර ධර්මයක් කියන කාරණේ. මාර ධර්මයක්ම කියන කාරණේ. ඒ නිසා අපි මේ මොහොතේ සමාජයට ගියත් පෙරලා සමාජයෙන් බලවත් වූ අනුතුරු අපිට සිද්ධ වෙන්නේ. මොකද අපේ පිටිපස්සේ බලවත් අකුසල් තියෙනවා. ඒ නිසා මේ මොහොතේ සතියෙන් සිහියෙන් හිටියොත් අපිට මේ බලවත් අකුසල් විපාකෙට එන එක අවම කරගන්න. තේන්නද? බලවත් අකුසල් විපාකෙට එන එක අවම කරගන්න. එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අතීත අකුසල් තියෙනවා නම් ඒක විපාකෙට එනවා. අතීත කුසල් තියෙනවා විපාකෙට එනවා. නමුත් වර්තමානිය තුල ඔබ සතියෙන් සිහියෙන් ජීවත් වෙනවා නම් එනවාද?
අපිට පුළුවන් වෙන්න තියෙන දේ අවම කර ගන්න. වෙන්න තියෙන දේ අවම කර ගන්න. ඒ නිසා සෑම කෙනෙක්ම වර්තමානයේ තුල සතියෙන් සියෙන් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්නේ මොකද්ද? අපි සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ගෙවාගෙන ආපු ගමනක් පටිච්ච සමුප්පන්නව. ඒ පටිච්ච සමුප්පන්නව ආපු ගමනේදී අප්‍රමාණ අකුසල් අපේ පිටිපස්ස විපාකෙට තියෙනවා. ඒ නිසා අපි යම් මොහොතක වරද්ද ගත්තොත් සියල්ලම වැරදිලා යනවා. මොකද සංස්කාර කියන්නේ මායය. संस्कार मारिया निरेतुरुम पिटिपास रेकगीन अवस्थावा के निकां विपागेट नमु तभी में मुहते सतीन सीएं गिली हुनोत मारिया आकुसले विपागेट මේ මොහොතේ සතියෙන් 100න් ඉන්න. එතන මේ මොහොතේ සතියෙන් 100න් ඉන්නවා කියන්නේ භික්ෂුවක් හැටියට මට ප්‍රතිමෝක්ෂය තුල මං සතියෙන් 100 ඉන්න. බුදුරජාණන් වහන්සේ එපා කියන තැන් වලට මං යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එපා කියපු දේ මං පරිහරණය කරන්නේ නැහැ. ඒ කියන්නේ සතියෙන් 100න් ඉන්නවා මං දන්නවා සතිය 100 පොඩ්ඩක් හරි ගිලිහුණ තැන මායя පහර දෙනවා මොකද අකුසල අපේ පිටිපස්සේ ඉන්නේ. ඒස ඔබලා දිහිපින්න තුල්ලා දැනගන්න ඕනේ අපේ පිටිපස්සේ බලවත් කුසල් වගේම අකුසල් තියෙනවා. ඒ නිසා මේ මොහොත ධර්මයේ තුල කුසලයේ තුල ශක්තිමත් වෙන්න. එහෙම වුණොත් වෙන්න තියෙන දේවල් අවම කරගන්න. නමුත් ඔබට සතියේ 100 තුල ඉන්න ඉඩ දෙන්නේ නැත්තේ. ඒ අනිවාර්යයෙන්ම ඔබ පිටිපස්සේ අකුසලේ තියෙන. අකුසල් තියෙන එකයි ඔබට සතියේ 100 තුල ඉන්න දේ ඉඩ දෙන්නේ නැත්තේ. නමුත් ඉතින් ඕනා එහෙම වෙලා විනාශයකට ගියත් ඒ ගැන අපිට දුක් වෙන්න අවස්ථාවක් නැහැ. ගරු ස්වාමීන් වහන්ස සමාජ ව්‍යසනවල පසුබිම කල්යාණ මිත්‍ර ඇසුරු නොමැතිකම කියලා බොහෝ විට අපිට අපේ ස්වාමින් වහන්සේලා පැහැදිලි කරනවා. කල්යාණ මිත්‍ර ඇසුරේ ඇති වැදගත්කම ඔබ වහන්සේ අපිට ධර්මානුකූලව මේ අවස්ථාවේදී තවදුරටත් අවබෝධ කර දෙන්නේ කොහොමද ස්වාමින් වහන්සේ? මෙහිමයි නුන බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා ගැන කියනකොට මේ ලෝකේ සැබෑම කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් එයා අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලා තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. සෝවාන් ඵලයට පත් තුන කෙනා තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනා. එයාට තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පිළිබඳ තව කෙනෙකුට දැකීමක් කියන්නේ පුළුවන්. එහෙනම් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑම කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් එයා අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ. නමුත් එක දවසක් මට මතකයි එක්තරා කණ්ඩායමක් හතර දෙනෙක් පස් දෙනෙක් වගේ පිරිසක් මං ගොය කුටියක ඉන්නකොට බණ අහන්න ආවේ එයා ටික ප්‍රභූ අය. ඒ ප්‍රභූ අය අතර එක හිටිය සරමයි කම්සිය ඇඳපු මහත්තයෙක්. එයාට අවුරුදු 75 කට වයසක මහත්තයෙක්. ඒතකොට ඒ අය ඇවිල්ලා ටිකක් ගැඹුරු ප්‍රශ්න වගේක් ඇහුවා. මම හිතුවේ නෑ එහෙම ප්‍රශ්න අහයි කියලා. ඒතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඇහුවේ අර සරමයි කම්සිය ඇඳන් හිටිය වයසක මහත්තයෙක්. ඒතකොට මං අර ප්‍රභූ මහත්තයාගෙන් ඇහුවා මහත්තයෝ මේ කවුද කියලා. එතකොට මේ මහත්තයා ගෝ මේ මගේ කල්යාණ මිත්‍රයා. මේ මගේ මට කේන්ති යන දෙයක් සිද්ධ වුණාම මම මෙයාගෙන් තමයි උපදෙස් ගන්න කිව්වේ. නමුත් මේ මහත්තයා සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. නමුත් අපිට සැබෑ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න බැරි නම් එහෙනම් සැබෑ කල්යාණ මිත්‍රයෙක්ගේ උපදෙස් ගන්න බැරි නම් එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ අපිට වඩා දැනුමින් තේරුමින් බුද්ධියෙන් ඉහළ කෙනෙක් ඇසුරු කරන්න. එනදී එතකොට යා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. එහෙනම් නමුත් එයාට අර සෝවාන් ඵලයට පත් වුණ කෙනා දෙන කල්යාණ මිත්‍ර භාවය දෙන්න බෑ. නමුත් එහෙම කෙනෙක් නැත්තම් දැන් සමහරු ඉන්නවා අපි කියමු සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා ගිහ කෙනෙක්. එතකොට දැන් කවුරු හරි අදාළ කෙනෙක් එයාගෙන් කමටහන් ගන්න කැමති. මොකද අපි අරයට යන තියෙන කාමයන් තුල ඉන්න කැමැත්තනේ. දැන් එතකොට සෝවාන් ඵලයට පත් වුණ කෙනාගෙන් කමටහන් අරන් එයාට බෑනේ නේද? එතකොට එහෙම කෙනෙක් අවම වශයෙන් තමන්ට වඩා දැනුමින් තේරුමින් බුද්ධියෙන් වැඩි කෙනෙක් තමන්ගේ මිත්‍රයා හිතවතා කරගන්න කියන. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ කියන ඔබ තනියම ඉන්නේ. ඔතනදී හේතුඵල ධර්මයෙන් මුල් වෙනවා නෝ. මොකද කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. එතන හොඳට තේරුම් ගන්න. හේතුඵල ධර්මයන් දුර්වල නම් ඊට අදාළව කල්යාණ මිත්‍ර ආශ්‍රයේ නාමයෙන් ලැබෙන්නම අසපුරුෂ ආශ්‍රය. ලැබෙන්නම යන්නේ යන තැන හොයාගෙන යන තැන ලැබෙන්නම වැරදි අසපුරුෂ ආශ්‍රයක්මයි. ධර්මයෙන් බැහැරට යන අවවාදයක් දෙන ආශ්‍රයක්. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන දේ අනිවාර්යම හේතුඵල ධර්ම. එතන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණය ගැන කතා කරද්දී මට මතක් වෙනවා සංකිස ඇමතිවරේ. කොසල් රජුරුවන්ගේ ඇමති මණ්ඩලයේ හිටිය ශ්‍රේෂ්ඨ ඇමතිවරේ. කොසල් රජුරුවන්ගේ ප්‍රාන්තයේ යුද්ධයක් තිබ්බා. මේ යුද්ධයේ කොසල් රජුරුවන්ට විසඳන්න බැරුව කියලා. මේ යුද්ධයේ විසඳන්න බැරි තැන කොසල් රජුරුව ඇමති මණ්ඩලයට කියනවා මේ යුද්ධයේ විසඳන්න පුළුවන් ඇමති කෙනෙක් ඉන්නවා නම් ඔබ මේ යුද්ධය දින්නට පස්සේ මං සතියක් මේ රජකම දෙනවා කියලා. සතියක් තෑග්ගක් හැටියට රජකම රජකම් විතරක් නෙමෙයි මේ මගේ අන්තපුරයේ මේ සියලුම සැප සම්පත් ඔබට සතියක් දෙනවා කියන කාට. ඒ වෙලාවේ මේ සම්තිස කියන ඇමතිවරයා ඉදිරිපත් වෙනවා මම මේක කරනවා. ගිහිල්ලා මෙයා යුද්ධ කරලා ප්‍රාන්තය තමන්ගේ ග්‍රහණයට ගන්න. කොසල් රජතුමාට ඇවිල්ලා ජයග්‍රහණය කියද්දී කොසල් රජතුමා සතියකට රජකම දෙනවා. සියලුම සැප සම්පත්යක රජකම දෙනවා. දීලා එයා පොඩ්ඩක් අයින් වෙලා ඉන්න සතිය. මේ මිනිස්සයා උඩරිම දැන් එයා දන්නවනේ හත් දවසෙන් ඔක්කොම ඉවරයි කියලා. උඩරිම සැප විඳලා දැන් අද තමයි අන්තිම දවස. අද අන්තිම දවස මෙයා උයන් කෙලියට ගිහිල්ලා විසවුන් එක්ක විනෝද වෙලා දැන් ඇතා පිට එද්දි හොඳටම මත් වෙලා යන්නේ. හොඳටම මත් වෙලා ආයේදී බුදුරයන් වහන්සේ මේ ඉස්සරහෙන් වඩිනවා. නමුත් එනාසේ ස්වාමීන් වහන්සේලාත් එක වඩිනවා. වඩින වෙලාවෙවත් මේ සම්ති සැමතුරේ ඇතාගේ පිටින් බැස්සෙවත් නැහැ. මොකද එච්චරට මත් වෙලා හිටියේ. එන්න එච්චරට මත් වෙලා ආයේදී ඇතාගේ පිටින් බැස්සෙවත් නැහැ. ඊට පස්සේ
මේක දැකම බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි ඔය ඇතා පිට යන සම්තිස බීමත්ව ඇතා පිට යන සම්තිස හෙට උදේට රහත් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේලාට හරි ප්‍රශ්නයක්. ඒක එක්කනා මාරාමෙට ගියාට පස්සේ කුකුස් ඇති කරගන්නව එහෙම කොහොමද? මම අවුරුදු 10ක් කැලේ හිටියා. මම අවුරුදු 5ක් කැලේ හිටියා. මම මෙච්චර කැලේ හිටියා. අපිට බැරිුණා සෝවන් ඵලයටවත්. මේ කොහොමද ඇතාගේ පිටේ ඉන්න සම්තිස බීලා ඉන්න සම්තිස හෙට උදේට රහත් වෙන්නේ කියලා? මේක බුදුරජාන් වහන්සේගෙන් අහද්දී බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි බුදුරජාණන් වහන්සේ නමක් කියූ දෙයක් වරදින්නේ නැහැ. ඉතින් හෙට උදේ වෙනකන් ඉවසගෙන ඉන්න. උඹ බුදුරජාණන් වහන්සේ මේ බීමත්ව හිටිය සම්තිස හෙට උදේට රහත් වෙනවා කියන්නේ పూర్වේ නිවාසානුසුති ඥාණයෙන් උන්වහන්සේ දකිනවා ඊට අදාළ කුසල් සම්තිස පිටිපස්සේ තියෙනවා කියලා. නමුත් දැන් අවසාන මොහොතේ මේ කිසිම දෙයක් සම්තිස දන්නේ නැහැ. දැන් අවසාන අදරෑ විතරයි රජකම තියෙන්නේ. රෑ ගිහිල්ලා එයා ආදරය කරන කැමැතිම බිසවත් එක්ක යා නටමින් සතුට වෙනකොට අර බිසව එකපාරට මැරිලා වැටෙනවා. මැරලා වැටෙන මොකයි පපු යමාරුවක් හදෙන්නේ නැති. මැරලා වැටෙනකොට සම්තිසට මේක දරා ගන්න බෑ. සම්තිසට මේක දරා ගන්න බෑ. එතකොට සම්තිසට මේක දරා ගන්න බැරිම තැන දැන් සම්තිස කෙලින්ම යන්නේ බුදුරජාණන් වහන්සේලා. එතකොට සම්තිස බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසය ඥාණයෙන් බල්ලා සුදුසු කමඨාන රූපේ අනිත්‍යභාවය කාමච්ඡන්දයන්ගේ අනිත්‍යභාවය කියලා දෙද්දිම සම්තිස රහත්ඵලයට පත් වෙනවා. පත්තර සම්තිසත් එවලම පිරිනිවන් පාන. එහෙනම් එවලම පිරිනිවන් පාන. එයා චීවරේ දරන්නේ යාට පිනක් තිබ්බේ නැහැ. පිරිනිවන් පෑවට පස්සේ මේ සම්තිසගේ දේහය ආදාහණය කරලා ස්තූපයක් බඳින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේලා මේක කරලා ඇවිල්ලා අහනවා ඇයි මේ ගිහි කෙනෙක් උදෙසා ස්තූපයක් බැන්දේ කියලා. එතකොට කියනවා මේ ගිහි කෙනෙක් නෙමේ මහණෙනි මේ ආර්යයන් වහන්සේලා අතර ඉපදුන කෙනෙක් තමයි සම්තිස කියන්නේ. එතකොට දැන් මෙතනදී බලන්න මේ සම්තිස කියන කෙනා කොච්චර කුසල් සංස්කාරයක් පිටිපස්සේ තිබ්බද කියලා. මේ කුසල් සංස්කාරය නිසා යා කොසල් රජතුමාගේ රාජ්‍යයේ ඇමතිවරයෙක් බවට පත් වෙයි. දෙක කොසල් රජුරවන්ටත් විසඳන්න බැරි ප්‍රාන්ත යුද්ධය මේ සම්තිස ඇමතිවරයා විසඳනවා. ඒක යාගේ කුසල් ශක්තිය. එතකොට මේ රජකම සතියක් මෙයාට ලැබෙනවා. සියලුම යසයිසුරු සම්පත් එක සතියක් ලැබෙනවා. ඒකත් යාගේ කුසල් සංස්කාර. ඒතර බලන්න මේ කුසල් සංස්කාරයක් මේ විදිහට මතුණේයි අතීතේ කළා වූ පින නිසා. ඒතර අතීතේ පින නිසා මේසා කුසල් සංස්කාරයක් අත්විඳිද්දී ඒ කුසල් සංස්කාර සම්තිසව යොමු කළා තිබ්බේ කෙලින්ම අපා දුකකටමයි. එහෙනම් කෙලින්ම අපා දුකට යොමු කළා. මොකද මෙයා කාමයන් විඳලා විඳලා යම් විදියකින් බුදුරයන් වහන්සේ මුණ නොගැසී මැරුණා නම් සතර පහයට යන. එහෙනම් මොකද ඒසා කාමයන් තුලයි මෙයා ජීවත් වෙන්නේ. බුදුරයන් වහන්සේ දැකලා ඇතා පිටින් බැස්සෙවා නැහැ. ඒතර බලන්න මේසා කාමයන් මේසා සැපයක් යාට අත් කළ දුන්නේ කවුද? පින විසි. පින විසින් ඒසා සැපයක් අත් කළ දෙද්දී ඒ පින එයාව අරන් යන්න හදලා තිබ්බේ කොතෙන්ද අවසානේ? සතර පහයට නේද? නමුත් බලන්න පින විසින් එයාව පින කියන කාරණේ කොච්චර අනුතුරුදායකද කියලා බලන්න. අනුතුරුදායකද කියලා බලන්න ඕනේ. මේක ඒක තමයි තියෙන්නේ. ඒ අතීත පින අරසා අනතුරකට අරන් යන්නයි ලෑස්ති උනේ. නමුත් ඒසා අනතුරකට අරන් යද්දී කල්‍යාණ මිත්‍රාශ්‍රය සම්තිසට ලැබෙනවා. කවුද කල්‍යාණ මිත්‍රාශ්‍රය? බුදුරජාණන් වහන්සේ. ඒ කල්‍යාණ මිත්‍රාශ්‍රය ඒ වෙලාවේ ලැබුණ නැත්නම් අනිවාර්යයෙන්ම සම්තිස සතර අපායට. එන්න. නමුත් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබුණේ හේතුඵල ධර්මයක් නිසා. ඒ හේතුඵල ධර්මයේ බුදුරජාණන් වහන්සේ කියනවා. මොකක්ද ඒ හේතුඵල ධර්මය? මේ සම්තිස ඇමතිවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සාමාන්‍යයෙන් මේ හන්දියේ කඩයක් කරපු මහත්තයෙක්. හන්දියේ කඩයක් කරපු මහත්තයෙක්. මේ හන්දියේ කඩයක් කරපු මේ මහත්තයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහන. අවුරුදු 20000ක් ඒ කාලේ ආයුෂ. බණ අහලා පැහැදෙනවා. සද්ධාව ඇති කරගන්න. ඉන් එහාට යන්නේ නැහැ. සද්ධාව ඇති කරගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැන් මෙයා ඇවිල්ලා මේ තුන්මං හන්දිය හරි හතරමං හන්දිය හරි කඩේ කරමින් ඉන්නේ. කරගෙන ඉන්නකොට මෙයා ඒ හන්දිය පහු කළ යන සෑම කෙනෙකුටම කියනවා අහවල් තැන කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහන. දැන් මේගොල්ලෝ මේ බුදුරජාණන් වහන්සේ බලන්න යන පිරිසක් නෙමෙයි. නමුත් මේ සම්තිස ඇමතිවරයා එදා ජීවිතේ මේ හන්දියේ ඉඳගෙන මුළු ජීවිත කාලෙම අවුරුදු 20000ක් කලේ අර එහා මෙහා යන මිනිස්සුන්ව කාශ්‍යප බුදුරයන් වහන්සේ ළඟට ඒ ගිය මිනිස්සු දසදහස් ගණන් රහත් ඵලයට පත් වුණා. ඒ ගිය මිනිස්සු දසදහස් ගණන් සෝවාන් ඵලයට එහෙම නැත්තම් අධිගමයන්ට නමුත් සම්තිස මොකකටවත් පත් උනේ නැහැ. එයා ඒ කුසලිය තමයි යාත් කරගත්තේ. ඒකෝර මේ වගේ ලක්ෂ ගානකට උතුම් ධර්ම දාණය පින දීමේ ආනිසංසය නිසා ඒ ආනිසංසය නිසා අරසා අකුසලයකට යන්න හිටපු සම්තිස කල්යාණ මිත්‍රාශ්‍රය ලැබ. ඒතොර ඒ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණේ කුමක් නිසාද? දුන්න දානයන් නිසා නෙමෙයි. පැක්ක සීලයන් නිසා නෙමෙයි. ධර්ම දානමේ පින්කම නිසා. කල්යාණ මිත්‍රාශ්‍රය ගැන කතා කරද්දී ධර්ම දානය කියන දේ අති උත්කෘෂ්ඨ බවට පත් වෙනවා. සියලු දානයන් අතරින් අග්‍ර ධර්ම දානය කියලා කියන්නේ ඒකයි. මොකද සිල් රැක්කොත් මොකද්ද අපිට ලැබෙන්නේ? ආනිසංස හැටියට කීර්තිරාවය පැතිරෙනවා. ඕන සබාවක් ඉදිරියට අපි නොබියව යනවා. අපි සීමුලා නොබිය මැරෙනවා. සුගතිය ඉපදෙනවා. එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ. මම උතුම් ප්‍රාතිමෝක්ෂය රැක්කත් ඔබ පංසිල් රැක්කත් අපිට ලැබෙන්නේ ඔච්චරයි. ඔබ දන් දුන්නොත් මොනවද ලැබෙන්නේ? ආයුෂ ලැබෙනවා, වර්ණේ ලැබෙනවා,
සැපේ බලය ලැබෙනවා. ආයුෂ වන්නේ සැපේ බලය. ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔබ සමාධිය වැඩුවොත් මොකද්ද ලැබෙන්නේ? පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල ලැබෙනවා. රූපාවචර අරූපාවචර ධ්‍යානතල ලැබෙනවා. එතකොට ඔබ මෛත්‍රිය වැඩුවොත් මොකද්ද ලැබෙන්නේ? ආනිසංස 11ක් ලැබෙනවා. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ. දෙවියන්ට, මිනිස්සුන්ට, අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා. වසවිසෙන් හානි වෙන්නේ නැහැ. සිහි මුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. ශරීරයේ ප්‍රසන්න භාවයට පත් වෙනවා. නමුත් නෝනා මේ සියල්ලෙම ලැබෙන්නේ ලෞකික දේ අනිත්‍ය වන සැපයක්. නමුත් ධර්ම දාණය තුලින් තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ප්‍රඥාව මතුවෙන්නේ. එහෙනම් එනිසා ඔබ ධර්ම දාණය සිද්ධ කරන්නේ නැතුව වෙන මේ මොන පින්කම් සිද්ධ කළත් කවදාක්වත් ඔබට ප්‍රඥාව මතු කරලා ගන්න බැහැ. ප්‍රඥාව මතු කරලා ගන්න බැහැ. ධර්ම දාණය තුලින්මයි කවදා හරි කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ප්‍රඥාවත් මතු කරලා තියෙන්නේ. එනිසා දැන් පන්සිල් මළු වහන පින්වතුන්ලා හැටියට නිරේතුරුවම ධර්ම දාණය කියන කාරණේ වටිනාකම තේරුම් කරගන්න. ඔබ මේ යන පන්සිල් මළුව මොන ස්වාමින් වහන්සේලේ බණ කිව්වා? කවුරුන් හෝ ස්වාමින් වහන්සේ නමක් බණ කිව්වත්, එහෙම නැත්නම් වෙනත් ධර්ම දේශනයක් ගියත්, වෙනත් පින්කමක් ගියත් නිරේතුරුවම ඒක තව කෙනෙකුට කියන්න. දුරකටණයෙන් වේවා, පණිවිඩයකින් වේවා, මොනම මාර්ගෙන් හරි මෙන්න බණක්, ආරෂ්ඨාංගික මාර්ගයට අදාළ බණක් නම්, චතුරාර්ය සත්‍යයට අදාළ බණක් නම්, පංච උපාදානස්කන්ධයට අදාළ බණක් නම් වහාම කියන්නේ ඒ කියන මොහොතේම ඔබට ධර්ම දාණය පින්කම. ඒ ධර්ම දාණය සියලුම දාණයන් පරාද කළ ශ්‍රේෂ්ඨ දාණයක් බවට පත් වෙනවා. ඒ ධර්ම දාණය පිනයි. එදා සම්ති සැමතිවරයාට අරසා කුසල් විපාකයක් විපාක දීලා අකුසලයට යන්න ගිය සම්ති සැමතිවරයා රහත් ඵලයට ඔසවලා කියන්නේ අතීතේ කළා වූ ධර්ම දානේ පින්කම. ඒ නිසා නිරේතුරුවම ධර්ම දානමේ පින්කමක් කියන්නේ පළවෙනි දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර අභිධර්ම විනය. මේ සියලුම සූත්‍රගත අභිධර්මගත විනය ධර්ම පුස්තක තව කෙනෙකුට දානයක් හැටියට දීම ධර්ම දානය. ඒක ප්‍රධානම දේ. බුදු බුදුරයන් වහන්සේ දේශනා කළ ආ ධර්ම. එන දෙවෙනිව ධර්ම දානයක් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආ සූත්‍ර ධර්ම අදාළව යම් කෙනෙක් භික්ෂුවක් වේවා, උපාසක උපාසිකාවක් වේවා, පොතක් මුද්‍රණය කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් ධර්මයක් දේශනා කරලා තියෙනවා නම්, කැසට් පටයක් තියෙනවා නම් ඒක පූජා කරන්න, ඒක ධර්ම දානයක් බවට පත් වෙනවා. ඒ වගේම යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය නොවන, ආරෂ්ඨාංගික මාර්ගයේ නොවන, පංච උපාදානස්කන්ධයේ නොවන, බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය විකෘති කළා කියනා වූ දෙයක් නම් ඒක අධර්ම දානයක් බවටයි ඒක හොඳට තේරුම් ගන්න. ඒක අධර්ම දානය. ඒකෙන් ඒ ධර්ම දානය කරපු කෙනත් මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළ සාධක සකස් කරගන්නේ, ධර්ම දානය තව කෙනෙකුට පූජා කරන කෙනාත් මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළ. ඒකයි වර්තමාන සමාජයේ අපිට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අඩු වෙලා අසත්පුරුෂ ආශ්‍රයයන් අපිට ලැබෙන්නේ අපි සංසාරේ අධර්ම දානයන් පූජා කළා කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ සැබෑ ආරෂ්ඨාංගික මාර්ගයේ ධර්ම දානයක් හැටියට දීලා නැහැ. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ට අදාළව ඔබ කරන ධර්ම දේශනාවක්, ධර්ම සාකච්ඡාවක්, ධර්ම පුස්තකයක් තව කෙනෙකුට දානය කිරීම උතුම් ශ්‍රේෂ්ඨ ධර්ම දානයක් බවට පත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ විකෘති කරන ධාමක්, දුෂ්ටිගත ධාමක් තව කෙනෙකුට පත්‍රිකාවක් මගින් කටවචනෙන් කිව්වත් ඒක අධර්ම දානයක් බවට, ඒ අධර්ම දානයේ ඵලය ඉපදෙන ආත්ම භාවයක් පාසා මිත්‍යා දෘෂ්ටික වැරදි ආශ්‍රයයන්මයි අපිට සකස් වෙන්නේ. ඒසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න, ඔබ මොන මාධ්‍යයකින් බණක් ඇහුවත් ඒ බණ ආරෂ්ඨාංගික මාර්ගයට එකඟ නම්, චතුරාර්ය සත්‍යයට එකඟ නම්, කරුණා කරලා මේ මොහොතේම කවුරු ස්වාමීන් වහන්සේ වුණත් කමක් නැහැ, තව කෙනෙකුට ඔබ වචනයකින් කියන මොහොතේම ඔබ උතුම් ධර්ම දානයක් කරගත්ත බවට, ඒ ධර්ම දානයේ කවදා හරි දවසක ඔබට ඔබ කරන්නා වූ මේ දානමය, සීලමය, සමාධිමය, මෛත්‍රීමය පින්කම් කෙලින්ම විදර්ශනා නුවණ මතු කරලා තියෙන දැන්ට එන. දැන් සම්තිස සංසාරයේ කළා වූ සීලයන්, දානයන්, මෛත්‍රිය නිසා සම්තිසට සතියක් රජකම ලැබුණා. එහෙනම් කුසල් විපාකයක්. අර බරපතල ප්‍රාන්ත යුද්ධ විසඳුවා. එහෙනම්. ඒතර මේ සියල්ල ලැබිලා කුසල් සංස්කාරේ විපාක දෙනකොට අවසානයේ එයා දුකටයි වැටෙන්න හිටියේ. නමුත් අර ධර්ම දානයයි ආව මතු කළා. ගත්. ඒ නිසා නිරේතුරුවම ඔබේ මොන පින්කම් කළත් ඒ පින්කම ඔබව විදර්ශනා නුවණ මතු කරන තැනට මතු කළ දෙන්නේ උතුම් ධර්ම දාණයමයි. ඔබ අනිත් මොන පින්කම් කරලා ධර්ම දාණය නොකරන කෙනෙක් නම් ඔබට ලෞකික සැපේ විතරයි සකස් වෙන්නේ, කවදාකවත් විදර්ශනා නුවණ මතු කළ දෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුව ධර්ම දාණය සිදු කිරීමට මුදල් අවශ්‍ය නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපෝ ධර්ම දාණය කරන්න අපිට බෑ, මෙච්චර කවදාකවත් එවැනි ධර්මයක් නැහැ. ඔබට කෙනෙක් කියන බණක් තව කෙනෙකුට මතක් කිරීම තුළ නොමිලේ ධර්ම දානයක් කරගන්න පුළුවන්. ඒ වගේම නිරේතුරුව ඔබ දකින්න ඔබේ ගෙදර සාම්පුරුෂයා ඉන්න පුළුවන්, ගෙදර බිරිඳ වෙන්න පුළුවන්, ගෙදර දුවා දරුවන් වෙන්න පුළුවන්,
අම්මා තාත්තා වෙන්න පුළුවන් මේ හැම කෙනෙක්ම ඔබට ලැබුණේ කුමක් නිසාද කුසල් සංස්කාරය නිසා ධර්මතාවය එහෙනම් කුසල් සංස්කාරය ධර්මතාවය එතකොට ඔබේ ධර්මතාවයට ඒ අම්මා තාත්තට බිරිඳට ස්වාම පුරුෂයාට දුවා දරුවන්ට තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් අකුරට ඉටු කරලා ඒ යුතුයකම් ඉටු කරලා රැස් වෙන සංස්කාරය අනිත්‍යයි කියලා දකිද්දි තමා විසින් තමාට දීගත් ආ උතුම් ධර්ම දානයක් බවට එන්න මොකද ධර්මතාවයක් හේතුවක් නිසා ලැබුණේ තොර හේතුවක් නිසා ලැබුණු දෙයට අපි සලකන් නැත්නම් ගරු කරන් නැත්නම් පෝෂණය කරන් නැත්නම් ඒ මොහොතේම අපි අධර්ම දානයක් අපේ ජීවිතේට රැස් කරපු ගත කෙනෙක් වෙන. ඒ වගේම කෙනෙක් තමන්ගේ බිරිඳට සාම්පුරුෂයාට දරුවට සලකන්නේ නැතුව එයා සල්ලි ගහලා පොත් පිකුල්ලා ධර්ම දාන දෙන්න යනවා නම් එයාට කවදාකවත් ඒ දාණය සාර්ථක වෙන්නේ නැහැ. gedara tiyena utum dharma daane tama visin tamaata diyutu sheshthama dharma daane gedara tiyena ena tama visin tamaata diyutu sheshtha dharma daane pansale aaranne tiyena taman udesa kapa wena swamin wahanselaada siupasen upasthana karana ethara ewa magaharala api tava kenekuta pod gahala vibedenawa kina tanin api saba dharma daaneta upakaruni neha enisa me sama sanskarayakma dharmatavaya ඒ ධර්මතාවයන් අත්විඳිද්දී භුක්ති විඳිද්දී ඒවා වෙනුවෙන් යුතුයකම් ඉටු කරද්දී රැස් වෙන සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිමින් ඒ යුතුයකම් අකුරට ඉටු කිරීම තුළ ඔබ ඔබට කරගත් ආ වූ උතුම් ධර්ම දානයක් බවට හේවත්. ඒ නිසා නිරතුරුවම ඔබතුමිය ඇහුවේ ප්‍රශ්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ගැන. කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ධර්ම දානයත් එකට බැඳුනා වූ දෙයක්. ඒ දෙක වෙන් කරලා ගන්න බැහැ. ඔබ මොන පින්කම කළත් දැන් අනිවාර්යයෙන්ම සම්ති සැමතිවරයා අතීතයේ අප්‍රමාණ පින්කම් කරපු කෙනෙක්. නමුත් ඒ පින්කම් සියල්ලම අවසානයේ සම්තිසය යොමු කළා තිබ්බේ උපරිම කාමයන් ලබා දීලා අතර පහේට දාන. මොකද බීමත් අර කාමයන්ට ලොල් වෙලා හිටියේ. නමුත් බලන්න ධර්ම දාණයේ තියෙන වටිනාකම ඒ ධර්ම දාණය අර සියලුම කළා වූ කුසල් ශක්තිමත් ආයෝජනයකට යොමු කළා. එනිසා කල්යාණ මිත්‍රාශ්‍රය ධර්ම දාණයන් නියුන් දරුවන් කියලා දකින්න. සමින්වහන්ස පන්සිල් මලුව හරහා අපි සියලු දෙනා කරන මේ කාර්යයත් ශ්‍රේෂ්ඨ දෙයක් නේද සමින්වහන්ස? ඒක දෙයක් කියන්නේ ඉතින් ඔබලාට නිවන් අවබෝධ කර හැබැයි ඒවයි පුතේ මුල්ම මේ වටිනාකම් තියෙන බෑ අස්සෙන් ඈ වාණිජමේ වටිනාකම් ඒවා තියෙන බෑ ඒවා තිබ්බොත් අකුසල් වෙන්නේ එහෙනම් එහෙම නැත්නම් ඉතින් ඔබලා ඉතින් අනිවාර්යයෙන්ම මේ සම්තිසේදා කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ කළා වූ දෙයට හා සමාන දෙයක් තමයි කරගන්නේ එහෙනම් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන ඒ කල්යාණ මිත්‍රාශ්‍රය කවදාකවත් ඔබ අතරමං කරන්නේ නැහැ නමුත් දානෙ ඔබ අතරමං කරන සීලය ඔබ කවදා හරි අතරමං කරන එහෙනම් සමාධිය මෛත්‍රිය අතරමං කරන නමුත් කවදාක්වත් මේ ධර්ම දානමේ පින්කම ඒකයි බුදුරජාණන් වහන්සේ සියලු දානයන් පරදා ධර්ම දානයේ ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. ඒතර ඔබ දෙන්නා වූ ධර්ම දානයේ තුලිනුයි සීලය ආර්ය සීලයක් බවට පත් කරන. ඔබ දෙන්නා වූ ධර්ම දානයේ තුලිනුයි දානීය ආර්ය දානයක් බවට පත් කරන. ඔබ දෙන්නා වූ ධර්ම දානයේ තුලිනුයි සමාධියත් මෛත්‍රියත් ආර්ය සමාධියක් ආර්ය මෛත්‍රියක් බවට ආර්ය ප්‍රඥාවක් බවට නැත්නම් ඒවා හුදු සීලය දානීය සමාධිය මෛත්‍රිය කියන තැන ඉඳන් භවයේ සැපයන් ලැබලා දීලා ආයිමත් අකුසලයට සමිනහස තවත් කාරණයක් තියෙනවා ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න රහත් ඵලයට පත් වුණත් සමහර ස්වාමින් වහන්සේලා පැවිදි වුණේ නැහැ නේද ස්වාමින් වහන්ස? එහේ දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ඔය සම්තිසගේ නැමතිවරයා එතනින් ගියාම බාහ්‍ය දාරුචිරි ඒ එතකොට ගියාම සුද්ධෝන රජතුමා වගේ කෙනෙක් ඒගොල්ලන් රහත් ඵලයට පත් වුණත් චීවර දරන පින තිබ්බේ නැහැ. ඒටි ගමු සමහර ස්වාමින් වහන්සේලා හිටියා බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ එව මහණ කියලා. එව මහණ කියද්දිම එයාට අටපිරිකර අතට පහළ. එයාගේ කුසල් ශක්තිය. එයාගේ කුසල් ශක්තිය. එතකොට අර අරගොල්ලන්ට අර විදියට ඒ චීවර පාත්‍රා පාස් දැන් බාහ්‍ය දාරුචිරිය බුදුරයන් වහන්සේ අරිනවා චීවරය අරන් එන්න කියලා. පාත්‍ර අරන් එන්න කියලා. නමුත් බාහ්‍ය ගිහිල්ලා අර කසල කොටක රෙදි හොයනකොට අර මාරා වේශ වෙච්ච ගුණෙක් කැනලා අප මේ පිනවන් පා. ඒ වගේ ඒගොල්ලන්ට ඒ චීවර පූජාවන් තුන් සිවුර නොලැබෙන්නේ අනිවාර්යයෙන් මේගොල්ල සංසාරේ ඊට අදාළ මේ ධර්මයන් කරලා නැහැ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ බාහ්‍ය දාරුචිරිය සංසාරේ අටපිරිකර පූජා කළා නැහැ කියලා. පූජා කළා. නමුත් කළාට ඒවා කුසල් විපාකයකට ලැබුවා. එහෙනම්ද? දැන් අතීතයේ දැන් මේ අටපිරිකර පූජාවක් කරලා ඒ විපාක හැටියට යා පැවිදි වෙනවා. ඒ විපාක හැටියට පසු කාලීන ආත්මවල පැවිදි වෙනවා. පැවිදි වෙලා යා පැවිද්දෙන් දුස්සීල භාවයට පත් වෙනවා. දැන් පත් වුණාට පස්සේ ආයිමත් අර අටපිරිකර කුසලේ විපාක දෙනවද? නැහැ. දැන් යාගේ ඒක ප්‍රතිඵලෙ ලැබුවන්නේ නේද? ඉතින් එහෙම එහෙම ඇවිල්ලා මේ පූජා කරපු දේවල් වල විපාක ලැබලා ඒ විපාක වලින් යා ප්‍රයෝජනයක් අරගෙන නැහැ. නැති නිසා ඒ සියලුම විපාකයන් අහුස් වෙලා ගියති. නමුත් ඒතකොට උන්වහන්සේ මේ උතුම් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙලාවේ ඉන් මෙහා උන්වහන්සේ දෙවෙනි කුසල් විපාකයක් තිබ්බේ නැහැ. මොකද පූජා කරපු දේවල් ලැබලා ඉවර. එන්නේ. ඒ නිසා එහෙම තමයි සිද්ධ වෙන්නේ. නැතු අතීතයේ යම් දවසක අටපිරිකර පූජාවක් කළා කියලා ඒක හේතුවෙන් අපිට කවදාකවත් චීවර පාත්‍රා ලැබෙන්නේ නැහැ. මොකද ඒක විපාක දීලා ඉවර වෙන්නේ. ස්වාමින් වහන්ස කෙලස් ඇති තැන් අපිට තරහ ඇතිවන තැන් පුද්ගලයෝ දේවල් මේ දේවල් මගහැර යාම සුදුසුයි නේද ස්වාමින් වහන්සේ?
මොනරා හැම වෙලාවම තනියම ඉන්නේ සෙබඩත් තනියම ඉන්නේ. නමුත් ඒගොල්ලෝ අර කාමයේ හැසිරෙන යම් දවස් දෙකක් වගේ කාලෙකදී ඔන්න සෙබඩ එනවා මොනරා කිට්ටු. ආවත් ඒගොල්ලෝ ස්වභාවික ආකාරයෙන් ශාරීරිය ස්පර්ශ වෙන ආකාරයෙන් කාමයේ හැසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් අකුසල් විපාකයක්. අස්වභාවික කාමික ක්‍රමයක් ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒ ආපු දවස් දෙක මොනරා ළඟ ඉන්නවා. ඒත් ඒ ආපු දවස් දෙකේමත් මොනරා කවදාකවත් සෙබඩත් එක ගහේ ළඟින්නේ නැහැ. මොනරා ගහට යන එක ගහකට යනවා සෙබඩ තව ගහකට යනවා. මොකද ඒගොල්ලෝ අතර ඒසා බැඳීමක් සිටු කුමරියා මේ ඉසදාසිව නියමිත කාලෙ දියාගේ අම්මා තාත්තලා කෙනෙකුට කසාද බන්දලා දෙනවා සියලුම දායාද පවර්ලා කසාද බන්දලා දෙනවා කසාද බන්දලා දුන්නාට පස්සේ අනේ මේ මිනිස්සයා සතියක් නැත්තම් දෙකක් තමයි මේ ඉසදාසිව තියාගත්තේ ඉසදාසිත් තියෙන සියලුම උපස්ථාන කරන පකුල් හෝදනවා ඇඳුම් හෝදනවා ආහාර හදලා දෙනවා නමුත් මේ සාම්පුරුෂයා කියනවා මේ මිනිස්සයව ගෙදර අරින්න මෙයා අරින්න නැත්තම් මං ගෙදර ඉන්නේ නැහැ කියලා අම්මට කියනවා බෑ බෑ මට මේ මිනිස්සේ එපා මේ බිරිඳ එපා යවන්න කියලා අනේ අර අම්මා මොකද කරන්නේ අර මනමාලිව ගිල ගෙදෙට්ට බාරද ඒ සාම්පුරුෂයා කියනවා එපාම කියලා ඊට පස්සේ ආයිමත් අර තාත්තා ඉසිදාසියට තවත් සාම්පුරුෂයෙක් හොයලා දෙවෙනි කසාදෙත් කළා අනේ දෙවෙනි කසාදේ සාම්පුරුෂයාට සියලුම යුතුයකම් කරනවා කළත් සාම්පුරුෂයා කියනවා මට මේ මනමාලිව ගිහිල්ලා අරලන්න ඒ අම්මා ගිහලා දෙවෙනි පාරක් ඇදලා මෙහෙම තුන්වෙනි පාරක් විවාහ කරලා දෙනවා තුන්වෙනි කසාදෙ බැඳ හතරවෙනි වතාව වෙනෝනා එයා ළඟ ඉන්න සේවකයෙක් නැත්තම් දුගී මහත්තයෙකුට දෙයිදි කරන්න දෙයක් නැහැ නේ වෙනට කසාද බඳලා දෙන්න බෑනේ සල්ලි දීලා ඔක්කොම දීලා මේ මගේ බිනිදත් එක්ක ජීවත් වෙනවා කියලා හරි මේ දුප්පත් මිනිස්සයාත් සතියක් දෙකක් යනකොට අර මිනිස්සයාට යන්න කියනවා මට ඕනේ නැහැ ඔහේ කියලා ඒතර බලන්න විවාහ හතරකින්ම ස්වාම පුරුෂයන් විසින් ප්‍රතික්ෂේප කළා
දැන් කරලා දැන් ඉසිදාසිර දැන් ගෙදර යන්න බෑ දැන් විවාහ හතරකින්ම බිඳ වෙන්නනේ ගෙදර ගියත් අම්මා තාත්තා බයිනවා ඔබ ඔබ කර්මකාරියක ඔබ ඔබේ මේ වැරදින්ද තමයි මෙහෙම වෙන්නේ නමුත් එයාගේ වැරද්දක් නෑ එයා තියෙන සියලුම උපකාරක ධර්මයන් ස්වාමි පුරුෂයාට කළත් ස්වාමි පුරුෂයන් එයා ප්‍රතික්ෂේප අවසානයේ මේ ඉසිදාසි ජීවිතේ නැති කරගන්න කියලා යනවා මං දැන් ගෙදර යන්නේ ජීවිතේ නැති කරගන්නවා කියලා යනකොට එයාට රහත් මේනින් වහන්සේ කෙනෙක් වුණ ගැහැ එයා ළඟ තියෙන පොඩි දානයක් තියෙනවා මොනවාරි රොටියක් මොකක් හරි එක පූජා කරද්දී ඒ රහත් මේනින් වහන්සේ పూర్වේ නිවාසානුසුති ඥාණයෙන් මෙයා දැකලා කියන ඔබතුමිය පැවිදි වෙන කැමතිද කියලා. එයා කැමති වෙනවා. පැවිදි උපසම්පදාවට පත් වෙලා ඉසිදාසිය රහත් භික්ෂුණීන් වහන්සේ කෙනෙක් බවට රහත් භික්ෂුණීන් වහන්සේ බවට පත් වෙලා එයා పూర్වේ නිවාසානුසුති ඥාණයෙන් එයා බලනවා මට මෙවැනි දෙයක් සිද්ධ වෙන්න හේතුව මොකද්ද? ඒතර పూర్වේ නිවාසානුසුති ඥාණයෙන් කියන්නේ පෙර ජීවිත දැකීමේ ඥාණයෙන් එයා ආත්ම භාව පහක් ඉහළට දකින්න. ඒ දකින්ද එයා ආත්ම භාව පහේ පස්වෙනි ආත්ම භාවෙදී එයා සිටු කුමාරයෙක් මේ සිටු කුමාරයා කාමයේ වර්ධවා හැසිරීම නිසාම මැරිලා වඳුරෙක් වෙලා උපදිනවා කාමයේ වර්ධවා හැසිරීම කියන්නේ තමන්ගේ නීත්‍යානුකූල සාම්පුරුෂයාගෙන් බැහැරව කාමයේ හැසිරීම ස්වාමිනාස දැන්න එසේ හැසිරීම තරම්ම වරදක්ද එසේ වැරදි සිතුවිල්ලක් කෙනෙක්ගේ සිත තුළ ඇතිවීම සිතුවිල්ලගේ සිතුවේ තොච්චර බරපතල දේවල් සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් එනිසා තමන් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ සාම්පුරුෂයාගෙන් තමන්ගේ නීත්‍යානුකූල සාමි බිරිඳගෙන් බැහැරව අපි සිදු කරන්නා වූ හැසිරීම කාමයේ වර්ධව හැසිරීම සිද්ධ වෙනවා. එනිසා සෑම පුරුෂයෙක්ම දක්ෂ වෙන්න ඕනේ නිරයතුරුවම තමාගේ සාමි දිනිය සමග පමණක්ම ජීවත් වෙන්නේ කියන අදිෂ්ඨානයට එන්න. ඉතින් එහෙම නැත්නම් ඒවා කාමයේ වර්ධව හැසිරීම ගැටියට ගෙනේ. එතකොට දැන් මේ ඉසිදාසිය බලනවා මේ සිටු කුලේ තරුණෙක් වෙලා ඉපදිලා කාමයේ වර්ධව හැසිරීම නිසා යා වඳුරෙක් වෙලා වඳුරු පැටියා පුංචි කාලේ මේ වඳුරු රැළේ නායකයා පැටියාගේ පුරුෂ ලිංගය කඩාගෙන කනවා. ඒ නිසාම රෝගී භාවයට පත් වෙලා ඒ වඳුරු පැටියා මැරෙනවා. ඒ පළවෙනි ආත්මය. ඒ වඳුරු පැටියා මැරිලා එයා ඊළඟ ජීවිතේ ඉපදෙන්නේ නාකි එළදෙනකට දාව පැටියෙක් වෙලා. නාකි එළදෙනකට දාව පැටියෙක් වෙලා. ඒතර බලන්න එතනත් අකුසල් සංස්කාර. ඒකට තරුණ එළදෙනකට දාව පැටියෙක් ඉපදීමත් නාකි එළදෙනකට දාව පැටියෙක් ඉපදීමත් හේතුඵල ධර්මයි. එන්න. ඒතකොට අම්මා කෙනෙක් කුළුඳුලේ උපදින දරුවාත් එහෙම නැත්නම් පස්වෙනි හයවෙනි දරුවා කියන්නේ හේතුඵල ධර්මයි. එතනේ අම්මාගේ පස්වෙනි හයවෙනි දරුවා කියන තැනදී අම්මාට ඒ දරුවාට අවශ්‍ය ආරක්ෂාව රැකවරණය දෙන්න බෑ මොකද එයා දුර්වලයි තේන්නාද එතන ඒ වගේ අර එළදෙන වයසක එළදෙනෙකුට දාව තමයි එයා පැටියෙක් කියලා ඉපදෙන්නේ ඒ එළදෙනකට ඒ පැටියා තරුණ වියට එද්දී ඒ පැටියා හදපු ගෙදර මිනිස්සයා එයාව අර වැඩ ගන්න අපි කියනවා ලිංගිකත්වේ නැති කරනවා අර පුස්ස කරනවා කියන්නේ එහෙම කළා ලිංගිකත්වේ නැති කළා හේතුඵල ධර්ම එතනින් මේ වස්සා ජීවත් වෙලා මැරෙනවා මැරිලා එයා ඉපදෙන්නේ නාකි එලිච්චියකට දාව එළුවෙක් වෙලා එන්න නාකි එලිච්චියකට දාම එළුවෙක් වෙලා ඒ එළුවා පුරුෂ ලිංගයේ කුණු වෙලා වන වෙලා මැරෙනවා දැන් බලන්න අකුසල් විපාකය කියන දේ එතනිනුත් ඊට පස්සේ නෝනා යා නපුංසක මනුස්ස ජීවිතයක් ලැබලා උපත් කියලා ඊට පස්සේ තමයි ඉසිදාසිය වෙලා ඒතර බලන්න ඉසිදාසිය විවාහ හතරක් වික්කසාද වීමට හේතුව සාම්පුර්ෂය ඇතුළත් තියෙන්නේ ඒනි පිටිපස්ස ඉසිදාසිය තුළමයි තියෙන්නේ නමුත් ඉසිදාසියගේ අකුසල් විපාකයේ විපාකෙට දෙද්දී සාමි පුරුෂයන් හතර දෙනා අරසා වැදගත් බිරිඳකට අකාරුණික වෙලා බලවත් අකුසල් හතරක් පිටද මාර්යා මේවා ගලපන හැටි එක්කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට තව කෙනෙක් ඒ නිසා බලවත් අකුසල් සිද්ධ කරගන්න එනිසා ඉසිදාසි දැක්කා ප්‍රශ්නේ තියෙන්නේ සාමි පුරුෂයන්ගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ තමා තුළමයි කියලා එන්න නමුත් ඒක දකින්න ඉසිදාසිට උතුම් රහත් ඵලයට පත් වෙන්නේ සිද්ධ වෙයි. ඒ තරම් 16 එක දැක්කේ නැහැ. ඒකයි කියන්නේ සමාජයේ කොතනකවත් වරදක් නැහැ. ඔබේ සාම්පුරුෂයා ඔබට අද බරපතල විදියට අනතුරකට ඔබව ලක් කරන්න පුළුවන් ගහලා බැනලා. නමුත් උතේ සාම්පුරුෂයාගේ වරදක් නෙමේ තියෙන්නේ. ඔබ සංසාරයේ කළා වූ කාමයේ වර්ධව හැසිරීමක් නැත්නම් පෙර ජීවිතයේ ඔබේ පුරුෂයාට ඔබ කළා වූ අකාරුණික භාවය. එසේයි ඒකයි කියන්නේ බුදුදහමේ දින ඕනා කිසිම තැනක කොතනකවත් ගැටලුවක් නැහැ. කොතනකවත් ගැටලුවක් නැහැ. හේතුඵල ධර්මයක් අපි විඳින්නේ ඵලයට අකමැති නම් අපි හේතුව නිරෝධය කරපු තැන ඵලයේ නිරෝධය වෙලා යනවා. උතන තමයි ධර්මයේ තියෙන තැන. දහමේ බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. මොකද මේ ජීවත් වීමම තමයි ධහම කියලා කියන්නේ. ජීවත් වීම තුලින්ම තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මොකද බොහෝ සිතුවිලි ඇති වෙන්නේ ඔබෙත් මගේ සිත තුල නිසා. ඒ සිතුවිලි නිසා අපි කොයිතරම් ප්‍රමාණයක් දුකටපත් වෙනවද සතුටටපත් වෙනවද මේ හැම දෙයක්ම අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරන විදිහට නම් දහමට අනුව සංස්කාරයන් කුසල් හෝ අකුසල් ඉතින් මේ සංස්කාරයන් අවබෝධයෙන් මැඩලීම තමයි අපි අරමුණ කරගත යුත්තේ අපේ ස්වාමීන් වහන්සේගේ වෑයමත් එයමයි උන්වහන්සේගේ සුපුරුදු භාවනා යෝගී ජීවිතය වෙනුවෙන් අපට සමුදෙන්නට කලින් තවත් බොහෝ කාරණා ධර්මීය පිළිබඳව අපට පැහැදිලි කර දුන්නා.
ඒ සියල්ලක්ම ඉදිරි දිනයකදී ඔබ වෙනුවෙන් ධර්මමය ධානයක් හැටියට පුද දෙන්නට සිරස FM පන්සිල් මළුවේදී අපි සූදානම් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේට ඔබ ඉන්න තැන සිට මේ ධර්මීය ශ්‍රවණය කරන තැන සිට පින් අනුමෝදන් කරන්න. සිරස FM පන්සිල් මළුවට වඩින්නට දහම් කරුණු පැහැදිලි කර දෙන්නට උන්වහන්සේට තවදුරටත් ශක්තිය ධෛර්යය වාසනාව සම්මිය දෘෂ්ටික දිව්‍යන්ගේ ආශිර්වාදය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරා.